ගරු ගාමිණී ජයකිරණ ඇමතුමා. ගරු සභාපතිතුමනි, මං හිතන මේ කේදිනේ සිද්ධියෙන් අපි එක එක්කරන මඩ ගහලා වැඩක් නෑ. අපි ඔක්කොම වග කියන්න ඕන. පෞගේ කාලේ මේ සිද්ධින් ගැන යෝජනාවල ආවා. ඒ යෝජනාවල් එනවා විතරයි එක එකතනට යනවා. මේක රිදිියපුල්ලනාවගේ වැඩක් කළේ. මමත් ඒවගේ යෝජනා රලතින රීක අන්සුල්ට. එනිසා මේක අවුරු දාය පාලුකේ නෙමේ මේකට අපි ඔක්කොම කියන්න නිසා මේ කේදිනය සෝකත්මක සිද්ධිය අපිගත්ත කොතිර විච්ච මීතර මුල්ල විච්චේදේ අයි නොවේවායි අපි අයට සෝකයත් ප්‍රයත්නකවන් ම ප්‍රකාශ කරනවා. දැ මේ අරුවක් කාලය ගැන වනාතු විල්ල තියෙන ගෝටාබය මැතුමා හොඳ යෝජන අදාල තිබුණලු ඒක ක්‍රියාත්ම කරන්න දුන්නෑලු ඒ විපතක් කියලකි නෝ. මම මේ අවස්ථාවේ වනජීව ඇමති විදියට මම වයඹ පලාතේ ගරු සභාපතිතුමනි මෙතන තින මන්ත්‍රවරු ලංකාය පලවෙනි කිසි පලාත් සභාවක කෙනත් නෑ පනතක් පලාත් සභාවකින් පරිසර පනතක්. වයඹට එන්ඩ බෑ කොළඹ තින පරිසර අධිකාරිටවත්. ඒ පනත ගෙනෑ ම පරිසර ආදරය නිසා. ගහකොට සතාට වායුගලටම ආදරය නිසා. එනිසා මේ ගැන කතා කිරීමේ මේ පලත් සභාව මේ පාලිමිතේ මට අනි තොක්කොට වඩා අයිති අතියන මොකද මම ඒවිදිර ගහකොල සතා කස්සිටෝලත් මංකරපු කෙනෙක් නිසා. එනිසා අද වනජීවි තිරසාර වනජීවික ඇති මට එනක තුළ මේ කැලේතර නිමේ මට එනවා සත්ස උද්‍යානය මට එනවා. මට උද්විදධ උද්‍යානය නවා වනජර විද්‍යානය නවා මුූදු මත්සයම් මට එනවා තිරසාර කෙනගෙනවා. එනිසා මේ අවස්ථයි මේ පුත්තල මේ අරොක් කාලේ මේ වනතුල්වේ කරන්න ගයානම් ඒ ගෝටා මැතුමා කියප එකේ හරිටම වර්ග කිලෝමීට තුන්සේසි භාක කොරල් පද්ධති අත්තියනවා. ගඟේ වාඩී අර ගරු මන්ත්‍රතු මාලත් දන්නවා. ඒක එන්න කලාය වතුරෙන ඇදිලටන් එතර තමා ලොක්කුම ඒ පදේ දැ මරේ මැරීගෙනන ලොකුත් විශ්වායුල් පැමිණීම තුළක. ඒනම් අරුවක් කාලේ ඒ කියන ස්ථානයේ දැම්මානම් අද මුළු කලපුවත් නෑ. එනම් මේ කොරල් පදේ දිත් නෑ මුළු මිනාසයක් ස්වභාධර්ම සාපකාරි තත්වර පත්වයෙනවා. ති ඒක අවසන් වසයෙන් අපි බැරිතන තමයි අපි ප්‍රකාශ කළේ ඒනම් අවශ්‍යමනම් මේක මේක ප්‍රතිශක්ති කරණයක් කරලා කරන විකල්පයට එනකම් තාවකාලික හොල්සිම් ඒ වනතුවිල්ලේ සතුන්ට ගාකොට මෙය නොවෙන විදියට අර හොල්සිම් එක තින විශාල වලවල් වලට ඒකට ගියා පරිසර අධිකා මගාපොලිසකේ ලේකම් අපේ නිියල් රුපසික මහත්මා පරිසර අධිකා රිල්ධාරින් පැමිණිය ඒ ඔක්කොම ඇයිල්ලා. එදා තීරණ කෙරුවේ අපේ ආචාරය බංකතන ලංකාවන්න හොඳම විදුතය තමයි පරිසට ආදරය තියෙන පරිසර මේම කියන ගණද්‍රාව අපද්‍රාවිය ගැන දැනීම කෙනෙක් තමයි ආචාරය අපේ මගෙත් හිටිය විශේෂයක් විදියට මං කියන්න ඕන එදා පිළිපිටිය මහත්මා. පිළිපිට මහත්ම මගේ වනජී අධ්‍යශ විදිර ඇල්ලා එතුමා එතනත් ඒ අනුමත කළේ තාවකාලෙකව ඒක ප්‍රශක්තිය කරන කිරීමේ ඒ දැමීමත් එක්ක බේත්වර්ගයක් දමලා ඒවගේ ඒවා දේ මෙයායන විදියට ඒ කොරියාව කර තාක්ෂණක එක්ක පමණයි අපි එකඟ වුණේ. ඒම ඒ දීම කීම කතගල අවුරදගෙන මෙතුමාත් කතල විශ්වාස භංගෝජන පාලිපි ගැල කල් තමන අවස්ථාව කළා තමා. නමුත් තාවකාලික කල්පය කළාට ඒ වෙලාවේ අපි දුන්නමීට දැන් ගිහිල්ල හරියටම දෙදාදදාසේ අටවැනි මාස්‍ය තමයි වාර්තා අපි හැදුවේ. එන එක නිසා අර කියන අරුවක් කාලය කෙන එක පිළිගන්නේ නෑ. ඒ මුණන කඩුලානත් ඉවරයි ඒ කොරල් පද්ධතිවල ඉවරයි මුළු කොරල් ඔක්කොම ඉරලා සම්බුණය නතිබුණා. මුහුදු මත්සය ජලය විනාශයනවා මේ සෑම දෙකුණ හේතුවෙනවා එහෙනම්. එක නොකර අපි අද ඒ තත්ත්වයකට එන ඒ තත්ත්වයක් ක්‍රියාකාණ තිබුණා. ඉළඟට අපිට දැම් බැලුවට මම කතා කරන්න මේ හුඟක් කතා කළ කතික මහතුර දේශක කරබ තුළ මම ඒලාවේ මම කතා කරන්න යන්නේ මීටට හත් පසින් වෙනස් වුණු අපිට මේ කටයුතු ගැන ම කතා බලාපෘත්තියෙනවා. මේ කොරල් එදා අරුවක්කාරු ඒ ප්‍රකා අපි ගත තීරණය ම සභාගත කරනවා. මේ ඉතා අත්‍යශයනවා. ඊළඟට ගරු සභාපතිතුමනි අපි ගත්තාම මොකක්ද මේ අපි කරන්නේ. අපි යනවිදි හරිද දැ මෙතරදි ප්‍රකාශ වුණා බැලවාම පරිසර විනාශසිරගේ හාම මේ මරණ වැලැක්වීම කියන්න මේ රුදු දැත්තාම අලින්ට
දැන් බැලුවම මේ කඳු විතරක් නෙමේ දඹුලු වැනි තැන්වල ලංකාවේ තියෙන 25 පොලක අලි සතුන් කාලා පොලිතින් කාලා මැරෙන සතුන් මැරෙනවා මම කැබිනට් පත්‍රිකාවක් දාන්න යනවා ඉදිරිපත් කරනවා මම අපේ වේදමේ ඒ විදුලි සැර වටේට කම්බිය ගහලා අලින්න වෙන විදිය වෙලක් කරනවා ඒ තැන් පළාත් 6 මාසෙ මම දෙනවා කැබිනට් අනුමැතිය කෙරුවම 6 මාසෙන් පස්සේ පළාත් පාලන ආයතනය ඒ ප්‍රතිශක්තිය වැඩි විලක් එන්නේ නැත්නම් නඩු දෙමීමේ අපේ තියෙන බලය තුළ ඒ පියවර අපි ගන්නවා. එහෙම නොකර මේක කරන්න බෑ මේක. මේක අවබෝධයක් වගේ ගේම අපි ඔක්කොම පුරේශී විදිහට ගන්න ඕන. එක එක කෙනාට මඩ ගහලා කතා කරලා වැඩක් නෑ. මේ ඔක්කොම චූදිතිය මම චූදිතිය කියලා කියනවා. ඒකයි මම ඇත්ත කතා කරන්නේ. ඒ නිසා මේ වැඩ පිළිවෙලෙන් අපි බලාපොරොත්තු වෙනවා මේක තුල යන්න ඕන නැත්නම් අපි සාපයේ අපි දෙනවා. මේ කවුද මේ පරිසර විනාශ කරන්නේ? සතුන්ද ගහකොළද ජලයේද පොළොවද මිනිසා අපි තමයි මේකේ දුෂ්ටයා ද්‍රෝහියා මිනිසා වෙන අපි ඔක්කොම මේ විනාශ කරනවා අපේ පැවැත්මන අපිට ඕන මහාචාර්යතුමා ඉන්න මගේ ජපානයේම මගේ මිත්‍රයා මෙතන ඉන්න මාර්සික මෙතුමා ඔබතුමා මට පත්‍රිකාවක් දැන් දුන්නා මේ මිනිසාගේ පැවැත්මට අපිට ඕන ගහකොළ ජලය ඕන වායු ගෝලය ඕන පොළොව ඕන අපිට ඕන මත්ස්‍යා ඕන සතා සිව්පා ඕන නමුත් ඒ අයට ඒ අයගේ පැවැත්මට මිනිසාගේ සහයක් අවශ්‍ය නැහැ මිනිසාගේ පැවැත්මට ඕන මේ ඔක්කොම විනාශ වෙච්ච දවසක ගරු සභාපතිතුමනි අර නූගත් කියලා කියපු රතුඉන්දියන් නායකයා සියටල් කිව්වේ මොකද්ද කිව්වා නුඹ සුදු ජාතිකයින් අපේ ගහකොළ පොළොව විනාශ කරනවා උඹ අපේ ඉඩම් ඉල්ලනවා ගන්න ගනිලා නමුත් ඔබ මතක තියාගන්න ඔබ කාන්තාරයක් කළ දාට ඔබගේ සල්ලි වල නෝට් වල වටිනාක මොකද්ද කියලා ඇහුවා මෙන්න මේක අපි දැනගන්න මේ දේශවලුකසේ අපි ඔක්කොමත් මේක තේරුම් අර අපි වැඩ කරමු මෙන්න මෙතනයි මට කතා කරන්න තියෙන්නේ ඉතින් මේක වළක්වන්න නම් අපි කොහොමද කරන්නේ මම බැලුවා මේක කරන්න ගරු සභාපතිතුමනි මමත් මගේ අමාත්‍ය බැලුවා දැන් මෙතන ප්‍රකාශ වුණා අපේ ස්වාමීන් වහන්සේ කිව්වා දවසකට පිටින් එනවා කොළඹට පදිච්ච නැති අය ලක්ෂ 20ක් තමාගේ ව්‍යාපාර වෙනත් කටයුතු වල මේ ලක්ෂ 20ෙන් පොලිතික කඩේට කියලා කන්නhari කෑම ගන්නවා අපි ගියම ලක්ෂ 10ක් පොලිතින් කොච්චර කිලෝ මේ දාලා යනවද අපේ රජයේ සේවක ගන්න පෞද්ගලංශය ගන්න මේ රජයේ සේවකව පෞද්ගලංශ අපේ අමාත්‍යංශවල කොච්චර පොලිතින් වල දාගෙන එනවද මම අහනවා අපි ගමු ගමේ පොල්ලට යන ගමේ කෙනා අනේ කාන්තාව මල්ලක් අරන් ගිහිල්ලා තාමේ චාරිත්‍රයේ දිනන. ඒ ගමේ අම්මා කාන්තාව ගිහිල්ලා පොල්ට ගිහිල්ලා බඩුලිය දාගෙන මල්ලේ තමයි එන්නේ. තාම. යන්න කාගිල්ස් වල කීල්ස් වල යන්න. යන්න සුපර් මාකට් වල ඕන කඩේකට. අපේ කාන්තාව නගරවල මල්ලක් අරගෙන යන්නේ නැහැ. අපි මොනවද ගෙනියන්නේ? ගිහිල්ලා ඉල්ලනවා කිලෝ ග්‍රෑම් 100ට පොලිතින් එකක් ගන්නවා 10 වර්ගයක් ගන්නවා මේ 10 වර්ගෙම අර මුදලාලියත් අර සුපර් මාකට් වල දාලා දෙනවා ඉතින් මේ පොලිතින් පිරීලා මේ පොලිතින් දවසකට ලක්ෂයක් කොළඹ මේ වගේ බිස්නස් කරද්දි කොච්චරක් එක්කව වෙනවද අපි කල්පනා කරන්න එහෙනම් මේ කාගේ කීල්සන ඔක්කොම අපි ගෝ පොලිතින් දිරන පොලිතිනක් ගේන්නේ මම අයි අපිට බැරි මල්ලක් කොළඹ අපි ඔක්කොම පුර නගරවලත් අරන් ගිහිල්ලා ඒ විදිහට දාගෙන ඉන්න වැඩපිළිකට බහින්න මම බැලුවා මගේ අමාත්‍යංශ මල් තිරසරැමෙති ගෙදරින් හදලා ඉන්න ඉපැ රට හදන්න මම කතාලා මගේ නිලධාරියෙක් මම ඇහුවා ඔය කට්ටිය දැන් මට කියන්න කී දෙනෙක් ගෙදර බාස්කට් එක කැමරික ගේනවද ඔකට කැන්ටිමෙන් කියලා කනවද කී දෙනෙක් පොලිතින් දාලා යනවද ඒ නිසා මම කිව්වා අපි බලමු අපි පටන් ගමු ආදර්ශයක් විදියට. ඒ කියන්නේ සිත්‍රිපය තටු නමක අමතර රාශියක් ඉන්නවා. අනිත් අයට කතා කරන ඉස්සෙල්ලා අපි බාස්කට් එකක් නැත්නම් වියපු මේකක අපි ඕනනම් එවැනි සමාගම් කීපයකට ඇවිල්ලා ඒ අයගේ බඩු පෙන්වන්න ඔයාට සල්ලි නැහැ කියනවනම් ඒ තමයි තෝරගන්න පඩියෙන් මාසෙකට කපන්න. ඒකත් කරමු කියලා. දැන් මම ඒක ක්‍රියාත්මක කරන්න යනවා. ඒ වැඩි විල ක්‍රියාත්මක කරන්න. මේක ලංකා කොළඹේ රජයේ සේවකයෝ ලක්ෂ ගාණක් එහෙම කෙරුවොත් අපි නායකත්ව අරන් එහෙනම් මෙතන කොච්චර මෙයා යනවද කියලා මම අහනවා. ඔය කඳු හැදේද? කඳු හැදෙන්නේ නැතු කරන්න පුළුවන්.
දැම්ම බැලවා අපිට මේ වයිසක අපේ අයට මේක බේ දේශනා කළගේ වැදි බනවාගේ. මාචරතුමා ඉන්න මගේ විත්තරයා බතුමාටත් මඟ ආර්ධනා කරන. ම බැලුව මඟව මගේ බොට්ටකල් ගාඩ්නකට පෙරදිට ඇවරේ දවසර කී දෙන කෙන ලමයි. මට ගෙනවා පන්දහත් දාදාත් අතර නොලු. ම බැලුව සූලජක ලිපාටමට බොට්ටකල් ගාඩ් සොල්ටන ලමයි ගාන ස්කෝල් නිමාඩු කාලිතරන්න ඇවර පන්දා හදදහක් කියනවා. එන මම තීනය කෙරවා. මම හයින්ද පටන්ගන්න වැඩිවිල්ල. තිරසාර ජීවිතයක මෙයාකන කියලා අර ගීල බේතලෙන්ද වාහනය කරගිලා විකුණවාගේ කරු සභාවිතුමනි මම හයින්ද පේරදිර බට්ික ගාඩ්ඩකෙන් මම නිල්ධර ඔක්කමෙන්න්නෙකවා පොඩිපොඩි ඒ එන කණ්ඩායම්බලට ගහක් ඇට තමාම් පිරිසු දෙන්න කොහොමද. තමාම් පොලිතින් දාලා පොතරබෝතල් දාලා යන්න එප්තුව තමන්ගේ පිරිසු බායි අයි අපි පරිසර විනාස කරන්න. ඒ ළමයාගේ මනස අනාගත නායකෙක් විදිර ක්‍රියාකරන්න කරනවා අපි. එවැඩි විල මම පටගන්න. මම අධ්‍යාපන ඇමතුම එක්ක ජොයින් පෙපර ඇදම්ම ස්කවට් සංවිධානය ගල් ගයිඩ් එකයි. කැමිණ පෙපර අනුමතයකිරුව. ඒනම් ගමේ මම්බලන්න අනාගත පරපුර දිහයි. මේ අනාගත පරපුර අපි හැදනත් අපිවරයි ෆියජ ලීඩස් කියනවනම්. ඒනම් එතරදි ම මොකද කරන්න හදන්න. ස්කවට්ස් ගල් ගයිඩය කත් එක්ක අන්න එතරදි මේ ඔක්කොම මගේව පේරදන ගෙන්වාන්න විශ්ීදාලය කැමති අයත් දේශක විදි. මගේ ඉන්න දේශක ඉන්න ඒද පාර්මි තුළ ටීජෙට් ලෙක්ෂස් කරන ඇතින්න. මේ අයට පටන්ගමු ගමේ පාසලෙත් මෙය කරන්න. එතරිදි යන්න ගෙතර හැදෙයි පවුල හැදෙයි. ඒම තමන්ගේ ඉඩම වගා කරන්න පෝර කරන්න පුළුවන් ටික ප්‍රතිශක්ති කරලා පෝරෝගෙනක් කරන්න. මම ගෙදර එක පොලිදිනකත් මවිසි කරන්න සභාපති මල්ල ජනෑ. මම මගේ ඇඳුටි හෝදගන්න. මම ඩයිකින් කර දෙන්න. මට ලජ්ජනෑ. මම හෝදගන්නේ මවේලලා මම ගන්නේ ඉදිර මමිරිකන්නවත් දෙන්න. මම පොලිතිට ඔක්කොම හෝදනෝ. හැමදාම මවිසි කරන්නේ නෑ. සබන්ධාලි ඉදිර දත්ත රිස දලා හරි හෝදල අතුරල වෙල්ලා අන්න වෙල්ලලගන්නේ. එමොකද අයි අපි මේ මානසික ලෙඩක හැදිලා බාහිර සමාජයක මේ අපි වර්ධය දූෂිතය වෙලා හින්නේ. අපි මේක ඇත්තෙන්න්න ඕන. එනිසා මම නිලධාන්න කිවේ දැනුත් මගේ පාලිමිතුවන්න කාමරේ මමනකං අපි USAට එකත් අපට සහයදයනවා යනෝ. ඒය අපි ලෑස්ති ගම්මානවට ඇට කියලා දේශනය දෙන්න. මේ මනස වෙනස් කිරීම මනසාහදලෙමු. තමුන්නාසල අපි කතා කරන මේ බංකර් මහා මාලිගාවගේ ගොඩනැගිල් ගල වැඩක් නෑ. මේක ඇතුලේ බිරුවට වැඩක් නෑ. මනසාදමු. මෙන්න මෙතරයි වර්ධය තියනි. මේ මනස හදන්න තු රටක් හදන්න බෑ. හැඟීමක් නැත්තම් මගේ කියන හැඟීමක් නැත්තම් කොහොමද අපි හදන්නේ. මම එතෙන්ටයි බහිනි තිරසර කියන එක. එනිසා දැන් මේ නිලධාරියන්න බය කාමරීනවා. ඒ අය ඔක්කොම සකස් කරනවා තුන්ගනිද අපේ වඩ සෙජ්ජගේ යසයට ඇත් එක්කයි අපේ නිලධාරි අපේ මුළු සැලැස්ම දෙන අවුරුදු තුන හතරක. ඒ අය අපට සහහිදෙන් ලැහත්තල ඉන්නවා අපේ වැශිෂය අයවැයි. ඒ පන්ති තියෙන ගම්බල කරන වැඩි පිළිවලට මේ සෑම දියකනම. ඉළඟට අපි ගම්න ගමේ පාසල ඇතුළ ඔක්කම ගන්නවා. මුලංකාව මේ වැඩි පිලපි ගිරාත්ම කරයන්නේ එහෙමයි. එනිසා මට ඕන මේක පක්ෂබේ දහකට දාලා පුළුවන් පුළන්ගේ මයි මිත්‍ර මාර්සික මැතුමාටත් කතාරනවා මමයේ මන්නාරමේ මන්නාරමේ බූරුවන් ගෙන සතා දුබල වෙලා විනාශයෙන් ආකාරය දැකලා විදේශකෝ ව්‍යාපති අපට හොස්පිල්ල දාලා ඒ අයගේ රියබිලිටේෂනය. එතන හරි පුදු මඩක් මම දැක් කතොලික පූජකතුමාලා තුමියල තීටිය. මොකක්ද ඒ දුබල මාර්සික දුබල වෙලා ඉන්න ළමයිව මේ සතුන් එක්ක පොලිෂ් කරන දීල් බ්‍රෂ් කරන දීලා මානසිකත්වාදන ආකාරය මම දැක්ක. මම ගොක්කර හතරක් මට ඉල්ලුව ඉඩමක් ඒ අයගේ පාක්කයක් දන්න. මග දෙන විල් පත්තු නෙමේ ඒ ප්‍රදේශයේ ජොයින් රෙන්චරක් විදිර අපි අයිතිය තියාගෙන අප එක නඩත්ව කරන වැඩිපිර මත් දිරිගන්න අන්ඩේ කරනවා. මම එතරදි කිවේ ඒ කතුල පූජක තුමාලාට මකාද ඔබ තුමාලා හින්දු භක්තිකය හිදු පල්ලියත් බෞද්ධ පල්ලියත් මුස්ලිම් පල්ලියත් මේ දේශනා කරලා බොරුවට කතා කරලා වැඩක් නෑ. ගොඩනගෙන හැදුවට වැඩක් නෑ. මත් කුඩුවලින් මද්‍රවෙන සමාජ විනාසරණ කාන්තාවයි දුක්විඳන්නේ. මේ සමාජය හැදෙන්න්න නම් මම ආරර කලා කතෝලික පල්ලිය මෙතන මන්නාර වෙන්න. පල්ලිය එන්න මුස්ලි පල්ලිය එන්න. පන්සල එන්න දෙවස්ථානයෙන්. මම එතරිදි කිව්වා වැඩියෙන් හිටිය කතෝලික එතන දෙමළ ජනතාවක්
මුස්ලිම් ඇත්තිය කොළඹ ගලේ මම මතක් කළේ කරු සභාපතිවනි මතක තියාගන්න බුදුරන් වහන්සේ දේශනා කළ අශෝක මහ රජතුමාගේ පුත්‍ර මිහිඳු මහ රහතන් වහන්සේ වැඩලා මොකද කිව්වේ එදා මිහිඳු මිහින්තලේ ගල්පරදී ඉඳලා දේවන් රජතුමා දඩයක් කරන හදිදි මුෙක්ව තිස්ස කියලා කතා කර දැහැව්වා බැලුවා කවුද මගේ නම කියන යකදා කියලා ඒ වෙලාවේ බලද්දී ස්වාමිනේරු කට්ටියකින් ඔබ කවුද කියලා ඇහුවා මම අශෝක මහ රජතුමාගේ ඔබතුමාගේ පිත්‍රාගේ පුත්‍රයා කිව්වා මොකද කිව්වේ මහරජා ඔබ තාවකාලික බාරකරුවෙක් මිස මේ භූමිය අයිතිකරුවෙක් නෙමෙයි කියලා මෙන්න මේක මතක තියාගන්න අපි කවුරු මුරලා මහත් රටේ පුරවැසි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන අපි මැරෙනවා අපි මේ අරන් යන්නේ නැහැ මීදු මහ රහතන් වහන්සේ කිව්වේ මහරජා ඔබ මේකේ තාවකාලික බාරකරුවෙක් මිසක් අයිතිකරුවෙක් නෙවෙයි කිව්වා තව විනාඩි 3ක් ඊළඟට කිව්වේ ඔබ මෙන්ම සතාට සිව්පාට මත්ස්‍යයට නිදාසේ සැරිසරමේ අයිතිය දිනක මොන වදනක්ද අපි කතා කරන මහා තාක්ෂණ ලෝකයේ දිනුයි කියලා අතීතයේ මහා පරක්‍රමතුමා වැවවාදද කිව්වේ මොකක් නිසා අපි මෙතනදී දැඩි වැඩිපිළක මානසිකත්ව වෙනස් කළගෙන අපි යන වැඩිපිළකට බහින්න ඕන එහෙනම් මෙතනදී කරු සභාපතිතුමනි මම මේ යෝජනා කරන්නේ මේ කාගිරිසණි ඒවටත් මල්ලක් අරගෙන යන වැඩි පිළිවෙලකට අපි මේත්‍යවල් අවබෝධ කරන එක අපේ කාර්යාලයේ අපේ ගෙදර මේ කියන කුණු කසල කියන එක පෝර කරන එක මෙවැනි කටයුතු කරන්න ඕන අපිට බැරි අය කාන්තාව ගමේ වගේ පොළට යද්දි බයගයක් අරගෙන ගිහිල්ලා අපි පටන් ගමු මේක ජප කරන්න ඒ විදිහට කරද්දී කාගෙත් හැදිලයි මේ වැඩි පිළිවෙල ක්‍රියාත්මක වෙයි මේ කන්දවල් කන්දවල් හදලා කුණු ප්‍රතිශක්තිය කරනන්න මම දන්නවා ජපානයේ මගේ කුමාරිය මෙතුමා කතා කළා මහත් හම්බෙන්නවා එයා කියනවා කෙලින්ම ගිනි තියන්නත් ඕනේ නැහැ මොකක් කොන්නේ නැහැ ඕගනික් හදනවා කියලා ලංකාවේ තරුණයෙක් හදලා දෙන මැෂින් එකක් මම හම්බෙන්න යන ලෑස්තියේදී මට අර්ජුන මෙතුමා තාක්ෂණ මෙතුමා සහාය දෙනවා කියලා මම කිව්වා මේක හදවමු අත දෙන්න ඒකට දාලා ඔක්කොම වාහනයක මොබයිල් විතර ගෙනියන්න ගමු ගමට ගිහිල්ලා පෝර කරන්න එක බොහොම හොඳ අන්න එහෙමයි වැඩ කෙරෙන්නේ ඒ නිසා මම දන්නවා තරුණ මන්ත්‍රීවරු මගේ වෙලාව මොකද ඔය කටේ නැතිනම් මට වෙලාව වුණා ඒකයි වුණේ දැන් ඒ ටිකක් ඉවරයි ඈ දැන් ඒ වෙලාවත් ඉවරයි ඇති මගේ වෙලාව ඉවරද සියල්ලම ඉවරයි බොහොම ස්තුතියි මම හිතනවා අපි ඔක්කොම මේකට සවුල් වෙලා පරිසරයේ තිරසර භූමියක් ගන්න මේ වගේ භූමියක් වාසනාවන්ත ලෝකේ නැහැ දුෂ්ටයෝ විදියට වැඩිකාරයෝ අපි මේ පොළොව වගේ ලෝකේ කොහවත් නැහැ මේක ආරස ගන්නවා මුතුරාජ වෙල වුණත් මම කියන්න ඕන මුතුරාජවල ඉන්න මත්ස්‍ය වර්ග අපි ඔක්කොම අරස කරන්න අපි මේ තාවකාලික කොළඹ මේ වෙනකන් තිබුණා නම් කොළඹ කුණුගදේ යන්න බෑ නිරෝග වැඩි වෙලා ඒක වළක්වන්නේ මේ තාවකාලික ගත්තේ පියරක් විතරයි මුතුරාජවල මම කියනවා අපිට දින අක්ක හෙක්ටයාර 1200 ගානයි අපිට දින වනජීවි එකටදී මේක ඉන්නවා ඔබතුමාක ගම්පාදිසිරිකේ ඉන්නවා මං කියන්න ශාක 194 තියෙන වර්ග මේ අපිට දෙන හෙක්ටයාර 1286 ශාක 194 තියෙන වර්ග මත්සිය ඉන්න 40 වර්ගයක් උරගයින් ඉන්න 12ක් පාක්ෂිකේ පක්ෂීන් කියන්නේ කුරුළු විවිධේශගත කුරුළු වර්ග 102ක් ඉන්නවා මේ සමීක්ෂණ වලින් ශිරක බයි 22ක් ඉන්නවා කලින් යහුනේ පාක්ෂික සමනලෙන් කලින් යහුනේ පාක්ෂිකෝ කියනවා වගේ බත් කූරන් 22ක් ඉන්නවා එහෙනම් ඔබතුමාගේ ගම්පහත් බේරින්නෙන්න අනාගතේ වුණා බොහොම ස්තුතියි ගරු ජයන්ත මන්ත්‍රීතුමා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2017 සිංහල හිඳු අලුත් අවුරුද්ද උදා වුනේම මීතොට මුල්ලෙන් ඇහුණු කොළොන්නාවේ මීතොට මුල්ලෙන් ඇහුණු මහා අඳුනාවත් එක්ක පළමුවෙන්ම මේ මීතොට මුල්ල ඛේදවාචකයෙන් වැලලී ගිය 32 දෙනෙකුගේ පවුල් සඳහාත් තවමත් අතුරුදහන් වෙලා සොයාගන්න බැරුව ඉන්න ඒ ඛේදවාචකයට ගොදුරුණු සිළු පවුල් සඳහාත් ඔවුන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් ඔවුන්ට අපේ ශෝකය බලවත් ශෝකය ප්‍රකාශ කරමින් අපි කැමති මේ විපත සැපතකට හරවන්න ඕනේ කියන පදනමේ ඉඳගෙන
මේ මාතෘකාව පිළිබඳ අපේ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න. කර්මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කවුරු මොන තාලෙන් කිව්වත් මොනාකාරයෙන් විග්‍රහ කළත් අපි නම් විශ්වාස කරන්නේ මේ කොළොන්නාවේ මීතොට මුල්ලේ සිද්ධ වුණේ මහා මිනිස් ඝාතනයක් කියලා. මේක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මිනී මැරුමක්. ඝාතකයෙක් නැති නිශ්චිතව හඳුනාගත්තු ඝාතකයෙක් නැති ඝාතනයක් මේ සිද්ධ වුණේ. නිශ්චිතව හඳුනාගත්තු නැති මිනී මරුවෙක් නැති අනියම් මිනී මැරුමක් මේ සිද්ධ වුණේ. මේ මැරුණේ මැස්සෝ මදුරුව නෙවෙයි මිනිස්සු 30 දෙනෙක්. මේකට වග කියන්න ඕනේ කවුද? ඒ වග කියන ඕන අයට අපි දැන දැනුවම මොකද්ද? මම විශ්වාස කරනවා අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමෙන්වත් මේ පිළිබඳව වන විශේෂඥ කරුණු පිළිබඳව කතා කිරීමෙන්වත් පමණක් මෙවැනි ඝාතන වළක්වන්න හම්බ වෙන්නේ නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ ඝාතකයා හොයා ගන්න ඕනේ. මේ ඝාතකයන්ට දඬුවම් දෙන්න ඕනේ. ඉරාන් වික්‍රමරත්න දරු ඇමතිතුමා මේක වගකීම නිලධාරින්ට පවරුවා. මේක වගකීම නිලධාරින්ට පවරුවා. නිලධාරි වග කියනවා නම් මේ කාරණේට වගකීම ඉෂ්ට නොකරා නම් ඊට වග වෙන්න ඕනේ කවුද? වගකීම සහ වගවීම දෙකක්. ඇයි නිලධාරින්ට පමණක් දබර කියලා දික් කරන්නේ? නිලධාරින් උඩින් ඉන්න තීන්දුව තීරණ ගන්න දේශපාලඥයන්ට ඒ සඳහා වගකීමක් නැද්ද කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි අහනවා. ඒ ඉඳන් මීතොට මුල්ලේ වැළලිච්ච ඒ 32 දෙනෙක් වෙච්ච අපේ නෑසියොන්ගේ, තාමත් අතුරුදහන් වෙච්ච අපේ නෑසියොන්ගේ ජනතාවගේ ඝාතන වලට වග කියන්න ඕනේ, වග කියව යුත්තෝ සොයලා ඒ අයට නිසි දඬුවම් දෙන්න ඕනේ කියලායි අපි අවධාරණය කරනවා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඇයි අපි එහෙම කියන්නේ? මීතොට මුල්ල කියන ජනාකීර්ණ ප්‍රදේශය තුළට කුණු ගණන්ල ගොඩ ගහන්න තීන්දුව ගත්තේ කවුද? එදා මීතොට මුල්ල කුණු කන්ද ගොඩ ගහන දවසේ ඉඳන් මේකට විරුද්ධ මීතොට මුල්ල වැසියෝ තමුන්ගේ ගේ පල්ලට ඇවිල්ලා, ගේ දොර කොට්ට ඇවිල්ලා කුණු ගොඩ ගහන එකට විරුද්ධව, මීතොට මුල්ල වැසියෝ එකට විරුද්ධව ක්‍රියාත්මක වුණා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට මතකයි. ඒ ක්‍රියාත්මක වුණු මිනිස්සුන් මොකද කළේ? මීතට මුල්ලට කුණු දාන්න එපා. මීතට මුල්ල කියන්නේ අපේ පාරම්පරික භූමිය. අපේ දරුවන්ටත් මේ භූමිය ඉතුරු කරන්න ඕනේ. අපි ජීවත් වෙන්න ඕනේ. අපිත් මිනිස්සු කියලා මීතට මුල්ල මිනිස්සු කියනකොට ඒ මිනිස්සුන්ගේ ඔළුව වලට පොළු වලින් පොලිසිය දාලා ගහලා, ඒ මිනිස්සුන්ව හිරේ දාලා පොලිස් කූඩු වල ලක් කරලා තමයි ඒ ජනතාවගේ ඒ සාධාරණ යුක්තිසහගත මානුෂීය අයිතිය යටපත් කළ දැම්ම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒකට වග කියන්න ඕනේ නැත්? අර කීර්තිරත්න කියන මීතොට මුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැනුම් කරු කීර්තිරත්න මහත්තයා අද ඉන්නවා කම්පාවෙන්. එයාගේ බිරිඳත් නැහැ, එයාගේ දුවත් නැහැ, එයාගේ බෑනත් නැහැ, එයාගේ මිනිබිරිත් නැහැ, ඉතුරුනේ මුණුපුරා විතරයි. ඒකින්ද වෙන්නේ නැති රංජන රාමනායක ගරු නියෝජ්‍යමත්තුමා කිව්වේ එන ගහන්න ඕනේ කියලා. ඔව් එන ගහන්න ඕනේ. තමුන්නාසෙත් එක අපි එකඟයි. මීතොට මුල්ල නිර්මාණය කරපු මිනිස්සු කවුරුණත් කවර ආණ්ඩුවක් වුණත් ඒක කරපු අයට හෙන ගහන්න ඕනේ තමයි. මීතොට මුල්ලට කුණු ගෑල් දැම්මේ කවුද? ගෙනල්ලා දානකොට විරුද්ධ වෙච්ච මිනිස්සුන්ට ඔළුවලට පොළු වලින් ගැහුවේ කවුද? ඔළුවලට පොළු වලින් ගහලා රෝහල් ගත කළේ කවුද? රෝහල් ගත කළ හිර කූඩු වල දැම්මේ කවුද? ඒ අය පිළිබඳව කිසි කතාවක් වග විභාගයක් නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ විතරක් නෙවෙයි. තමුන්වහන්සේ දන්නවා දැන් මේ පිළිබඳව 2015 අයවැය ලේඛනයේ මේ සඳහා රුපියල් ඩොලර් මිලියන 107ක් වෙන් කළා කියලා අපි අයවැය වාර්තා කියවනකොට අපිට තේරෙනවා. මේ මීතොට මුල්ලේ කුණු කන්ද ගෙනිහිලා දාන්න යෝජනාවක් ආවා. ජයවික්‍රම පෙරේරා ගරු අමාත්‍යතුමා මේ පිළිබඳව දැන් මීට ඉස්සෙල්ලා පොඩ්ඩකට ඉස්සෙල්ලා කතා කළා. ඒකෙන් විය හැකි පාරිසරික ප්‍රශ්න පිළිබඳ ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒකට ශක්්‍යතා අධ්‍යයනය කරලා මීතර මුල්ල වැසියන්ගේ ජීවිත බේර ගන්න මේ වෙන්න යන ඛේදවාචකය නවත්ත ගන්න එදා එහෙම තීන්දුවක් ගන්නකොට ඒකෙන් පරිසර හානිය සිද්ධ වෙනවා නම්
ඒ පිළිබඳ කතා කරලා ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීම වාගේ කාගේ වරද කාගේ වැඩක්ද? ඒකට වග කියන්න ඕන දහින්තක මීතර මුල්ල වැසියෝ. ඒ තීන්දුව නොගත්තට ඒකට නෙවෙයිද කැබිනට් මණ්ඩලයක් තියෙන්නේ? කැබිනට් මණ්ඩලයේ මෙගාපොලිස් අමාත්‍යවරයා කියනවා වනජීවී දෙපාර්තමේන්තුව අරුක්කාල් වල කුණු ප්‍රතිචක්‍රීය කරන ව්‍යාපෘතිය හැකරනවට වනජීවී දෙපාර්තමේන්තුව විරුද්ධ වුණා. ඒක හින්දා අපිට 2015 ක්‍රියාත්මක කරගෙන ආපු ඒ යෝජනාව ක්‍රියාත්මක කරගන්න බැරි වුණා කියලා. මේක මාස 3න් ඉවර කරනවා කියලා තමයි ආවේ. අපි නෙවෙයි කියන්නේ. මරික්කාර් මන්ත්‍රීතුමා කොළොන්නාවේ මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා BBC සේවය අමතලා කිව්වා මම නෙවෙයි මාස 3න් මේ කුණු මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයනවා කියලා කිව්වේ. ගරු අගමැතිතුමයි ගරු ජනාධිපතිතුමයි කිව්වා මේකට උත්තරයක් හොයලා දෙනවා කියලා. මම කලේ උත්තරේ හොයා දෙන්න හොයා ගන්න බලපෑම් කරපු එක විතරයි ඒකයි මම කලේ කියලා කිව්වා. ඒ කියන්නේ කවුද මරික්කාර් මන්ත්‍රීතුමා කියන විදිහට මේකට මාස 3න් උත්තරයක් හොයනවා කියලා තියෙන්නේ? ජනාධිපතිතුමයි අගමැතිතුමයි. දැන් ජනාධිපතිතුමත් මාස 3න් උත්තරයක් හොයන්න පරිසර ඇමතිවරයා හැටියට එක පැත්තකින් අනිත් පැත්තෙන් රටේ ජනාධිපතිවරයා හැටියට උත්තරයක් හොයන්න කල්පනා කරනවා නම් අගමැතිතුමත් උත්තරයක් හොයන්න කල්පනා කරනවා නම් කැබිනට් එකේ මේක වනජීවී දෙපාර්තමේන්තුව විරුද්ධ වුණා කියලා ඒක සාධාරණ වෙන්න පුළුවන්. ඒක සාධාරණ වෙන්න පුළුවන්. එතන තියෙන මහා පරිසරක සම්පත් ඒකෙන් විනාශ වෙනවා නම් ජයවික්‍රම පෙරේරා ගරු අමාත්‍යවරතුමා කියන විදිහට එහෙම වෙනවා නම් අපි කියන්නේ වෙනවා නම් මොකටද කැබිනට් එක කියන්නේ? මොකටද කැබිනට් එක තියෙන්නේ? මොකටද කැබිනට් එක තියෙන එක අත්හැරලා දාන්නද? ඒක කල්මරන්නද? තව දුරටත් ඒක ප්‍රමාද කර කර බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට කියනවා වගේ කල්මරමර ඉන්නද නැහැ. කැබිනට් එකට කරන්න තිබ්බ සල්ලිත් වෙන් කරලා තිබ්බනම් ඒ සඳහා මීතොට මුල කුණු කන්දක් දවස ගානේ ලොකු වෙමින් තිබුණනම් එතන මහජන විරෝධතා තිබුණනම් එතන ජනතාවගේ ජීවිත අනාරක්ෂිත භාවයට දවස ගානේ ඇදලා දාලා තිබුණනම් මේ ප්‍රශ්නෙට උත්තරයකුත් හොයන්න ඕන නම් ජනාධිපතිතුමත් මේක මාස 3න් කරන්න ඕනයි කියලා හිතනවා නම් අගමැතිතුමත් මේක මාස 3න් කරන්න ඕනයි කියලා හිතනවා නම් මොකද කරන්න තිබුණේ? කැබිනට් එක සාකච්ඡා කරලා අරුක්කාල් වල එක කරන්නත් බැරි නම් වෙන තැනකට මේක උත්තරයක් හොයන්න කටයුතු කරන එක නෙවෙයිද කරන්න තිබුණේ? අවුරුදු දෙකක් මොකද කාල ගෑවේ? අවුරුදු දෙකක් කල්දදා හිටියේ මොකද? ඒ කල්දාන කොටත් ඒ ජනතාව ඇවිල්ලා කීර්තිරත්න මහත්තයලා ඇවිල්ලා මේ අපේ ජීවිත අනතුරයි කියලා කෑමොර දීලා කියනකොට ඒ ජනතාවට පොලිසියෙන් දාලා ඔලු පරලා රෝවල් ගත කළා පොලිස් කූඩු වලට ඇදගෙන ගිහිල්ලා නැවතුවේ ඇයි කියලා අපි අහනවා. ඒ අය එහෙම කරපු අය වග කියන්න ඕනේ නැද්ද? මේ 32 දෙනාගේ සහ අතුරුදහන් වූවන්ගේ ඝාතනයට වග කියන්න ඕනේ නැද්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි? ඒ අය ඉන්නෝනේ කොහෙද? කීත්නෝයාට පහර දුන්නයි කියලා බුද්ධ්‍යංචරණ විරුව නම දෙනෙක් ගෙනල්ලා රක්ෂිත බන්ධනාගාරය දාලා තියෙනකොට අර අච්චුවේලිවල දෙමළ කොටියෙක්ව අතුරුදහන් කළා කියලා 5 දෙනෙක් මාස 6ක් තිස්සේ හමුදාවේ 5 දෙනෙක් අනුරාධපුරයේ හිරගෙදර මාස 6ක් දාලා තියෙනකොට තව තවත් පුද්ගල ඝාතන කළයි කියලා නාවික හමුදා බුද්ධි ප්‍රධානී සුමිත්‍රාන සිංහ ඇතුළු 5 දෙනෙක් වැලිකඩ හිරේ දාලා තියෙනකොට මේ 32ක් ඝාතනය කරන්න කටයුතු කරපු මේකට බලපු නැති අය ඉන්නෝනේ කොහෙද කියලා අපි තමුන්නාසකින් අහනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒකට වග කියන්න ඕනේ. ඒකෙන් බේරෙන්න බෑ. නිලධාරීන්ගේ කරට මේක බාත් කරලා බේරෙන්න බෑ. නිලධාරීන්ව මෙහෙවලා ඇමතිවරු ඉන්නේ, නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ, රාජ්‍ය ඇමතිවරු තියෙන්නේ, කැබිනට් මණ්ඩල තියෙන්නේ, අගමැතිවරු ඉන්නේ, ජනාධිපතිවරු ඉන්නේ. නිලධාරීන් මෙහෙවල මේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ කටයුතු මෙහෙවන්න මිසක් නිකන් කැබිනට් එකට වාඩි වෙලා ඉන්නේ වෙන මොකටද කියලා අපි තමුන්නාසකින් අහනවා. ඒ නිසා මේ වග උත්තරකාරව කරුණා කළ හොයන්, වග උත්තරකාරව කරුණා කළ හොයන්. ආචාර්ය හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා නම් කිව්වා කරන්න තියෙන එකම දේ තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට යෝජනා කරපු ක්‍රියාමාර්ගය තමයි ඒක ක්‍රියාත්මක නොකිරීම ගැන අපිට පසුතැවීමක් තියෙනවා කියලා කිව්වා. ඒක කළේ නැත්තේ ඇයි? ඊළඟට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කොළඹ නාගරික කොමසාරිස්තුමා කියනවා, දින 7කට කලින් තමයි දැනගත්තේ මේ දින හතකට කලින් තමයි දැනගත්තේ මෙතන මේ මීටරමල කුණු කන්ද මෙවැනි තත්වයකට පත් වීමේ අවධානමක් තියෙනවා කියලා. පොයින්ට් ඕඩර් දැන් කන්න පුළුවන්ද?
ප්‍රශ්නයක්ද මේ ගරු මන්ත්‍රීතුමා අර දැන් ඔය පුත්තලමට ගෙනියන්න කලින් මේ පිට ගෙනියන්න යෝජනාවක් තිබුණා. ඒක ක්‍රියාත්මක නොවුනේ මොකද්ද කියලා පුතුමා පොඩ්ඩක් මට පැහැදිලි කරන්න. හොඳයි හොඳයි. බන්දුල ගුණවර්ධන ඇමතුමාට උත්තරකු දෙයි. අනිත් එක නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මම මේ මීපෙට ගෙනිච්චද අරුක්කාල් වලට නොගෙනිච්චයි මීපෙට නොගෙනිච්චයි කියනක නෙවෙයි මම මේ මතු කරන්නේ. මේ මිනිස්සුන්ගේ ජීවිත වලට කවුරුනත් වග කියන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවක් කියන්න ඕනේ. එදා හිටපු ආණ්ඩුත් අද ඉන්න ආණ්ඩුත්වක් කියන්න ඕනේ. මේකේ අත පියදා ගන්න බෑ කාටවත්. මේ මැස්සෝ මදුරුව නෙවෙයි මේ මැරුනේ. මේ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු කිව්වා දිගටම අපේ ජීවිත අනතුරුදායකයි. අපේ ගම්මින්ම යට කළා කුණු දාලා කුණු කොට ගහනවා. ඒක මෙතනින් ඉවත් කරන්න කියලා කියනකොට පොලිසියෙන් දාලා කීර්තිරත්න මහත්තයාගේ ඔළුව පරලා රෝහල් ගත කරා විතරක් නෙවෙයි. අද කීර්තිරත්න මහත්තයාගේ බිරිඳත් නැහැ, දරුවත් නැහැ, මිනිබිරිත් නැහැ. අද මේ මහ පොළොවේ වැඩිම මේ මීතොට මුල්ලෙක් මේ මිනි මැරුමෙන් වැඩිම වේදනාවට පත් වුණේ කීර්තිරත්න මහත්තයා. කවුද ඒ අහිංසකයාගේ වේදනාවට වේදනාව තුනී කරන්නේ? කවුද ගරු මුලාසන රූඩ මන්ත්‍රීතුමනි? තව විනාඩියක්. ඊළඟට මම අවසාන වශයෙන් කියනවා. කොළඹ නාගරික කොමසාරිස්තුමා කිව්වා දින 7කට කලින් මීතොට මුල්ල කුණුකන්නේ මෙවැනි තත්ත්වයක් මතුවීමේ ඉඩකඩ තියෙනවා කියලා දැනගෙන හිටියා කියලා. දින 7කට ඉස්සෙල්ලා මේක දැනගෙන හිටියා නම් මක්කොලාද කියලා අපිට අහන්න තියෙන්නේ. දින 7කට කලින් මේක දැනගෙන හිටියා නම් බකන් නිලාගෙන හිටියේ මොකද කියලා අපිට අහන්න තියෙන ඇමතිවරුන්ගෙන්. දින 7කට විරුද්ධ හෙරේව මේක දැනගෙන හිටියා නම් ඒ මිනිස්සු අයින් කරලා මේකට උත්තර හොයන්නේ නැතුව මොනවද කළේ අය වග කියන්න ඕනේ නැද්ද? කොළඹ නාගරික කොමසාරිස් දැනගෙන හිටියා කියලා කියනවනම් මේ මිනිස් ඝාතනයට වග උත්තරකරුවෙක් නෙවෙයිද කොළඹ නාගරික කොමසාරිස් කියලා අපිට අමුණාසෙන් අහනවා. ඒ වගේම මේ ඛේදවාචකයේ සිද්ධ වෙලා පැය 7කට පස්සේ තමයි ආපදා කළමනාකරණ සේවය එතනට යන්නේ. පැය 7ක් ගියා යන්න. පැය 7කට ඉස්සෙල්ලා මේක ගියා නම් දැනගත්තු සැනින් ගියා නම් මීට වැඩිය මේක 7 නඩු කරගන්න තිබුණා. දැන් අවසන් කරලා අතුරුදහන් වීම අඩු කරගන්න තිබ්බා. එහෙනම් ඒ නොගිය අය වගේ කියන්න ඕනේ නැද්ද? පළාත් පාලන ආයතන ටික සක්‍රීයව තිබුණා නම් ඒවැ ඡන්ද තියලා ඒවා නියෝජිතව පත් කරලා තිබ්බනම් ඒ මිනිස්සු අය මේ සිදුවීම සිද්ධ වෙච්ච සැනින් එතෙන්ට ගිහිල්ලා බේර ගන්නවා. ඒක මහජන නියෝජිතයගේ වගකීම, මහජනයට වග කියනවා. ඒ නිසා පළාත් පාලන මැතිවරණය නොතිබ්බ මිනිස්සු මේකට වග කියන්න ඕන. දින 7කින් මේක වෙනවයි කියලා දැනගෙන හිටලා උත්තර නොහෙපු මිනිස්සු මේකට වග කියන්න ඕන. මීතොට මුල්ල කුණු කන්ද මෙතෙන්ට ගොඩ ගහන්න කටයුතු කරපු මිනිස්සු මේකට වග කියන්න ඕන. උත්තර තීද්ධිය උත්තර වලට ක්‍රියාත්මක වෙච්ච නුණු මිනිස්සු මේකට වග කියන්න ඕන. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක 32 දුණුගේ මිනි මැරුමක්, පුද්ගලව අතුරුදහන් කිරීමක්. මේ ඝාතකයා හොයාගන්න ඕන. මේ ඝාතකයාට දඬුවම් දෙන්න ඕන. එහෙම කළොත් විතරයි මේ විපත සැපතක් බවට පත් කරගන්න පුළුවන් කියලා අවධාරණය කරමින් මම නවතින ඔබවම ස්තුතියි. ඔබ ස්තුතියි. මිලාට ගරු රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මීතොට මුල්ල ඝාතනයට පත් වුණු ජනතාවට ශෝකය පළ කරමින් මගේ කතාව මම පටන් ගන්නම්. ප්‍රථමයෙන් කියන්න ඕනේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මා තිත්තැත්ත කතා කරන පුද්ගලෙක් විදිහට ප්‍රථමයෙන් මෙය ස්වභාවික විපතක් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමක්, නිග්ලෙක් කිරීමක්, හිතාමතා මරණයට පත්කිරීමක් හැටියට මම දකිනවා. හිතාමතා කරපු සමූල ඝාතනයක් කිව්වත් වැරදි නෑ කියන එක තමයි මගේ මතය. ඒක තමයි තිත්ත ඇත්ත. මොකද මේ ගැන දිගින් දිගටම ඒ ප්‍රදේ මීතට මුල්ල ජනතාව පැමිණිලි කළා. පසුගිය රජයන්ට, මේ රජයට සහ ඒ විෂයට අදාළ බලධාරීන්ට, කොළඹ නගර සභාවට, මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, ජනාධිපතිවරුන්ට, ජනාධිපතිනියන්ට, අගමැතිවරුන්ට, සියලු දෙනාට, ඒ සියලු දෙනාම මේ මරණවලට වගකී යුතුයි ඍජුව වක්‍රාකාරව කියන එක තමයි මගේ මතය. මාදිවල මන්ත්‍රී නිවාසයේ ඉන්න අපේ ගෙදරත් කුණු යන්නේ කෝට්ටේ කඩුවෙල පැතිවල කුණු යන්නේත් මීතොට මුල්ලට. එතකොට මේ මරණවලට වගකීම මාත් දරන්න වෙනවාමයි. හෘද සාක්ෂියට එකඟව කියනවා නම් ඒ කුණු පවා ගිහිල්ලා තියෙන්නේ, ඒ කියන්නේ අපේ ගෙදර පිරිසුදු කරන්න කියලා හිතාගෙන අපි හැමදාම කළේ
අපේ කුණු වෙන තැනකට දාලා අපි පිරිසිදුව ඉන්නවා අපි අත පිහදා ගන්නවා අපි අත් හෝද ගන්නවා වෙන කෙනෙක් දුක් විඳිනවා තිත් ඇත්ත කතා කරනවා නම් මේ සියලුම දෙනා ඍජුව වක්‍රාකාරව මේ මරණවලට වග කියන්න ඕන අත වශයෙන්ම මීතොට මුල්ල ජනතාව අහිංසකයි මේ අය වෙන අය ලස්සනට තියන්න වෙන අයගේ ගෙවල් පිරිසිදුව තියන්න වෙන අයගේ මාර්ග පිරිසිදුව තියන්න තමුගේ ජීවිතේ දන් දුන්න සැක්‍රිෆයිස් කළා පරිත්‍යාග කළා ඒ අයට අත්ුනේ ඉතාම භයානක මරණයක් ඒක බොහොම මේ ප්‍රෙෂර් හැදිලා මැරෙනවා වගේ නැත්නම් නිදි ඇදෙදී මිය යනවා වගේ මරණයක් නෙමේ ඉතාම දරුණු දුක්ඛිත මරණයක් උස්ම ගන්න බැරුව මේ කියනවා වගේ මීතයල් වායුව නොයෙකුත් විෂ වායු ආශ්වාස කරගන්න බැරුව වෙන බොහොම වේදනාත්මක මරණයක් ඒ වේදනාත්මක මරණය අත්කරලා දුන්නේ ඒ විෂය හරියට කළමනාකරණය කරගන්නට බැරි වුණ අපි සැවොම කියන එක තමයි ඇත්ත කතාව පාට්ලි චම්පි කැමතුමා ඉතාම විද්‍යාත්මක කතාවක් කරා බොහොම සයන්ටිෆිකලි මේ ගැන එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා මරික්කාර් මැතුමත් බොහොම වේදනාවෙන් කතා කළා ඒ අයගේ දෙදෙනාගේම කතාවල අපේ මිත්‍ර ඇමතිවරු මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාගේම කතාවල තිබුණේ ඉක්මන් පියවරක් ගන්නවා මේකට කියලා මේ ඉක්මන් පියවර ගන්න 33 දෙනෙක් මැරණකම්ම හිටියා ඒක තමයි ලංකාවේ තියෙන සිස්ටම් එකේ වරද හැමදාම දැන් සුනාමිය පවා සුනාමි කුළුණු සංඥා කුළුණු හයිකලේ දාස් ගානක් ජීවිතේ දන් දුන්නට පස්සේ අපි අනිකුත් ස්වභාවික ව්‍යසනයන් බැලුවම ඒ සියලුම දේවල් වලට විසඳුම් ගන්නට අහිංසක ජනතාව ජීවිතේ පුදන්නම ඕන මේක රැල්ලක් මේක ට්‍රෙන්ඩ් එකක් මේක සංස්කෘතියක් වෙලා තියෙන්නේ දැන් කට්ටියම කලබලලා අපි කරන්නයි හිටියේ අපි ඒ සැලසුම් දාගෙනයි තිබුණේ මේ අන්තිම මොහොත තමයි රජේ පෙරළුනේ නැත්තම් අපි මේ කරන්න ඕන්න මෙන්න කියලා තිබ්බේ ඒ වගේ දේවල් කියන එක මම හිතන්නේ ඒ මරණවලට කරන අගෞරවයක් හැටියට තමයි මම හිතන්නේ මේ ව්‍යසනයට මේ ව්‍යසනේ ඇත්තෙන්ම බේරගන්න තිබුණ එකක් මේක නොසලකා හැරීමක් මේක සහසුද්දෙන්ම ඒ කියන්නේ නිග්ලෙක් කරලා කරපු මිනිමරුමක් හැටියට මම දකිනවා මේ දැන් මේකේ මොකද්ද අන්තිම විසඳුම මේ අපරාධය මේ අපරාධයට වග කියුත්තේ කවුද මා දන්නා විදිහට කොළඹ නගර සභාවේ අතීතයේ බැලුවම නමක් කියවෙනවා කවුද ලාල් විජේරත්න කියලා මහත්මයෙක්ගේ නමක් කියවෙනවා කොළඹ කුණු අවුරුදු 25කට ඇග්‍රිමන්ට් එකක් ගහලා තිනවා නගර සභාව සමග මෙට්‍රික් ටොන් එකකට රුපියල් 600 ගානේ දවසකට මෙට්‍රික් ටොන් 3600ක් මෙට්‍රික් ටොන් 600ක් ගාන 3,360,000යි මේ චෙක් එක ගන්න නගර සභාවට ගිහිල්ලා ලක්ෂයක් අතට අරගෙන යන පුද්ගලයා නගර සභාවේ සීළු දෙනාට බෙදෙන කත්තිය පිත්තිය තොරතුරු වලින් ආරංචි වෙලා තියෙනවා ඒ වගේම හිටපු නගරාධිපතු ප්‍රතිවරු නගර සභාවේ සේවකයෝ මේක අදින්න මේක කල් මරන්න කොච්චර මුදල් ගත්තද ඒ වලින් කොච්චර කෝටි ගණන් ගෙවල් හැදුවද account වල සල්ලි දාගත්තද කියන එක අනාවරණය කරගන්නට ඕන අර ජීවිතවලට වටිනාකමක් දෙන්න නම් මොකද මේ 33 දෙනා අතර කිසිම දෙයක් කිසිම පක්ෂයක් පාටක් නැති පොඩි දරුවන් පවා ඉන්නවා ඒක ලොකු අපරාධයක් මේකට මම යෝජනා කරනවා ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි කියලා මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් කවුරුත් මේකෙන් මිය ගියේ නැහැ එහින්ද එයාට වේදනාවක් නැහැ එහිඳ මං හිතනවා මේ අපරාධය අපි හැමදාම කළේ ඒ අපරාධයේ වුණ ටිකේ ටෙන්ෂන් එකකින් කතා කරනවා වේදනාවෙන් කතා කරනවා ඊට පස්සේ ඒක අමතක වෙනවා දැනුත් ඒ රස්නේ බොහොම නිවිලා තියෙනවා ඒක මේ සහභාගීත්වයකම තේරෙනවා ඉතින් මම හිතන්නේ මේකෙන් මුදල් උපයපු මේ අපරාධයට වග කියුතු රසක් ඉන්නවා ඒ කියන්නේ කොමිසමක් පත් කළොත් අපිට මේ අපරාධයට අපරාධය හරහා පාතාලය හරහා කොච්චර උපයවුවද
මොනමොන රජයකින්ද මේ දේවල් වුණේ මොනමොන ආණ්ඩුවලින්ද මේ දේවල් වුණේ කියලා සියලු දේවල් අප් ටු ඩේට් හොයාගන්නට පුළුවන්. කොළඹ ලස්සන කරනවා කියලා මේ වලින් ලකුණු දාගන්න ගිහිල්ලා බ්ලූ මැන්ඩල් එකෙන් මේ කුණු තට්ටු අරන් ගිහිල්ලා මීතොට මුල්ලට දාපු අයත් මේ සියලු දෙනාම අල්ලගන්නට පුළුවන්. මං හිතනවා ඒක විය යුතුම කාර්යයක් කියලා. ඒ වගේම අපේ ඉරාන මැතිතුමා මෙතනින්නම් යෝජනාවක් කළා පාර්ලිමේන්තුව තුළ මේ ප්ලාස්ටික් මේ බෝතල් පාවිච්චි කරන්න එපා කියලා. මං එතුමගෙන් එවෙලෙම ඇහුවා මේකට සොලූෂන් එක ඔබතුමාගේ විකල්පය මොකක්ද කියලා. ඒකව මට තවත් මිත්‍රෙක් එවලා තිබුණා. දැන් සිරිපාදේ තියෙනවා ප්ලාස්ටික් බෝතල් ස්ථාති බෝ 2016 පමණක් සිරිපාද සමයේ ප්ලාස්ටික් බෝතල් ටොන් 5ම ආරක් ප්ලාස්ටික් බෝතල් පිරව සිරිපාද පමණ. ඉතින් දැන් අද බහුජාතික සමාගම කොකාකෝලා පෙප්සිකෝලා ක්‍රීම් සෝඩා මේ හැම සමාගමක්ම ප්ලාස්ටික් බෝතල් වල තමයි තමුන්ගේ නිෂ්පාදනය එවන්නේ ජනතාව අතරට. ඒ එවලා ඒවා දහනය කරගන්න ඒවා විනාශ කරන්න ආය ජනතාවගේ සල්ලි ඉල්ලනවා. ආය ජනතාව වියදම් කරන්න ඕනේ ඒවා විනාශ කරන්න. ඉතින් මම හිතන්නේ මේ හරිනම් කරන්න ඕනේ නගර සභාවෙන් මේ එකතු කරගත්ත ප්ලාස්ටික් බෝතල් ටික ගිහිල්ලා දාන්න ඕනේ ඒවා නිෂ්පාදනය කරපු බහුජාතික සමාගම් වලට. මොකද මේකට පිටරටවල මේ ක්‍රමේ නැහැ. ඒකට වීදුරු බෝතල් තියෙන්න පුළුවන් වෙන වෙන ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් අද මුළු කොළඹම විනාශ වෙලා නගරත් විනාශ වෙලා තියෙන්නේ මේ ප්ලාස්ටික් බෝතල් වලින් තමයි වැඩිපුර. ඒ වගේම සෙලෝෆේන් කොළ වලින්. ඉතින් මේකට අපි පහුගිය ටිකේ ඇත්තෙන්ම දැක්කා අසා මමින් මහත්මයා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරලා තිබුණා BBC එකේ. ඒ කාන්තාව කිඩා කාංචනා වීරකෝන් කියන කාන්තාව අසා මමින් සමග ඉන්ටර්වයුව කළා. තමුන්ගේ ගෙදරම ප්‍රතිචක්‍රීයකරණය කරන හැටි ගැන බොහොම හොඳ වැටසටහනක් තිබුණා. ඒක කවුරුත් අන්තර්ජාලය තුලින් බලලා ඇය වගේ දිරිය කාන්තාවකට ධෛර්යය දීලා මේ දේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී කියන්න ඕන ගාමිණී ජයවික්‍රම පෙරරත් මහත්මයාත් හොඳ වටිනා අදහස් කීපයක් කිව්වා. එතුමා කිව්වා ඔය මුතුරාජවලට ගිහිලා දාන එකට කුණු ගිල්ල දාන එක ගැන මමත් පහුගිය ටිකේම උද්ඝෝෂණ වලට සම්බන්ධ වුණා. ඒ වගේම පරිසර වේදිකාවක් හැටියට පරිසරයට ආදරය කරන පුරවැසියෙක් හැටියට මම කවදාවත් මාෂිලෑන් පුරවණ එකට කැමති නැහැ. ඒකෙන් ජීවීන් විනාශ වෙනවා, වටිනා පක්ෂීන් විනාශ වෙනවා. එතුමා කිව්ව විදිහට මේ සියලුම දේවල් විනාශ කරලා කොන්ක්‍රීට් වනාන්තර ඇති කරලා තේරුමක් නැහැ ලෝකේ. අද මේ වගේ කොන්ක්‍රීට් වනාන්තර ඇති කරපු අනෙකුත් රටවල් චීනය වගේ රටවල් ජපානය වගේ රටවල අද ජනතාව යන්නේ මාස්ක් එකක් කියන්නේ මුඛවාඩමක් පළඳගෙන ඕන තරම් කොන්ක්‍රීට් වනාන්තර තියෙනවා රට දියුණුනා කියලා කියනවා, යෝධ සංවර්ධනය කෙරුවා කියලා කියනවා. නමුත් ජනතාවට ඔක්සිජන් ටිකක් නැහැ. අද කැනඩාවේ ගේන ඔක්සිජන් වල ඔක්සිජන් බෝතල් වල ඒවලට බටයක් හයි කරගෙන තමයි අද චීන වගේ රටවල් වල කර්මාන්ත පුරයක් කොන්ක්‍රීට් වනාන්තරයක් කියන රටවල ජනතාවට හරි හුලං ටිකක් හරි ඔක්සිජන් ටිකක් හරි වාතාශ්‍රයක් ගන්න සිද්ධ වෙලා තියෙනවා සල්ලි වලට. ඒකයි තත්ත්වේ. ඒ හින්දා මම කියන්නේ රටක දියුණුවක් කියන්නේ ලෝක යෝධ සංවර්ධනයක් කියන්නේ එක දිගට මාෂිලෑන් ඒ කියන්නේ රක්ෂිත ඉඩම් පුරෝගණ ගිහිල්ලා බිල්ඩින් ගහන එක නෙමෙයි, කුණු ටික ගිහිලා දාලා ඒවා විකෘති කරලා ඒ ශාක සංචාරක කුරුල්ලෝ මත්ස්‍යයන් ජල ජීවීන් විනාශ කරන එක නෙමෙයි. ඒකට හරි විසඳුමක් එන්නට ඕනේ. ඒ වගේ විසඳුම් ඇති තරම් ඇවිල්ලා තියෙනවා පහුගිය ටිකේ. ඒ ආපු හැම විසඳුමක්ම කල් ඇරියේ කොමිස් බලාපොරොත්තුවෙන් කියන එක තමයි ජනතාවගේ සහ මගේත් මතය. ඒ වගේන හරි තොරතුරු අපි ළඟ දැනටත් තියෙනවා. කැනඩාවලින් ආපු මට විනාඩියක් දෙන්න කරුණා කළා. කැනඩාවෙන් ආව කට්ටියක් ඒ වගේම සුදේෂ් කියන මගේ කැනඩාවල මිත්‍රයා ඔව් පහුගිය ටිකේම මේ වගේ යෝජනා බොහොමයක් ලංකාවට ගෙනාවා. බොහෝ මන්ත්‍රීවරු JP එකේ සුනිල් හඳුනෙති මහත්මයා පවා කිව්වා ඒ අය සුදේශ් කැනඩාවේ සුදේශ්කෙන් කොමිස් ඉල්ලපු මන්ත්‍රීවරු ඇමතිවරු ගැන. ඉතින් මේ සේරම කල් යවන්නේ කල් මරන්නේ තමුන්ට එන කොමිස් මත තමයි කියන එක තමයි ජනතාවගේ මතය. ඒ හින්දා නැවත නැවතත් මම කියන්නේ මීතුර මුල්ල ජනතාවගෙන් නැවත නැවතත් අපි සියලු දෙනාම සමාව ඉල්ලනවා. නමුත් සමාව ඉල්ලුවා කියලා විතරක්
ඒක සීමාව වෙන්න ඒ ජීවිත නැවත අපිට ලබා දෙන්නට බෑ ආයි ඒ තමුන්ගේ නැතිවුණු ඥාතින් ආයි ලබා දෙන්නට බෑ මේ කිසිම කෙනෙක්ට මේ සියලු දේට වග කිය යුතු කුණු සේ තමු මේ අය අපේ ජීවිත ලස්සන කරන්න අපේ ගෙදර ගෙවල්වල ගඳ නැති කරන්නට අපේ ගෙවල්වල කිලුටු නැති කරන්නට අපේ ගෙවල්වල කුණු නැති කරන්නට තමුන්ගේ ජීවිතේ දුන්නු මේ ජනතාවට හරි සාධාරණත්වයක් වෙන්න නම් මම කියන්නේ මේ පිටුපස තියෙන පාතාලය ප්‍රින්ස් කොලම්ගේ පාතාලය බ්ලූ මැන්ඩල් පාතාලය හිටපු නගරාධිපතිවරු දැන් ඉන්න නගරාධිපතිවරු නගර සභාව මධ්‍ය පරිසර අධිකාරිය ඇතුළු මේ සියලුම අංශවල මේ අල්ලස් කොමිස් ගත්ත මේක කල් මරුමු නිලධාරින්ව නීති ඉස්සරහට ගෙනල්ලා මේ අයට සාධාරණ ඩිස්ට්‍රේ කරන්න නැත්තම් ඉදිරියේදිත් මේ ආපු ප්‍රොජෙක්ට් එක නවත්තලා මේ එන අලුත්ම සැලස්මවල් නවත්තලා මේ අය තව තව මේ කල් මරලා අදි එහෙමුණොත් මේ මීතොට මුල්ල බ්ලූ මැන්ඩල් වගේම අර නුවර මෙතන මන්ත්‍රීවරු කිව්ව නුවර කුණු ගොඩවල් වලින් නාය ගිහිල්ලා තවත් ජීවිත විනාශ වෙන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. එහින්දා අපි සියලු දෙනාම එක්කව වෙලා එක එක්කෙනාට බෝලේ පාස් කරගෙන මේ වරදින් බේරෙන්න හදනවට වඩා සියලු දෙනාම මේ වරද පිළි අරගෙන අපෙන් වරදක් වුණා අපි සියලු දෙනාම මේ පාපයට හවුල් මේ අපරාධවලට මිනිමැරුම් වලට අපි හවුල් කියලා හිතාගෙන මේක ආයේ නොවෙන්න අදින් නැතුව රබර් කරන්න නැතුව ඉලාස්ටික් කරන්න නැතුව මේකට ක්ෂණික විසඳුමක් දෙන්න අපිට හැකියාව ලැබේවා කියලා ඒ වගේම ඒ ගැන අපි ඇලර්ට් එකේ බොහොම අවධානයෙන් ඉන්නවා කියන එක කියමින් මම මගේ කතාව බොහොම ස්තුතියි ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මගේ විනාඩි ගන්න කියද්ද නැහැ ගරු බුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ මේ වර්ෂයේ සිංහල අලුත් අවුරුද්දේ රටේ දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව සමස්ත ජනතාව ලෙස මහා ඛේදවාචකයක් පිළිබඳ පුවතෙන් තමයි අලුත් අවුරුද්ද ආරම්භ වුණේ. මීතර මුල්ල මනුස්ස ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙමින් දේපොළ හා ජීවනෝපාය මාර්ග අහිමි වෙමින් කුණුකන්දේ කේතවාචකයේ ඇතිවෙච්ච අවස්ථාවේදී පසුදිනම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමන් මමත් යදාමිනි ගුණවර්ධනත් අනිත් දේශපාලන බලාධිකාරීන් ඒ ප්‍රදේශයේ හිටපු මන්ත්‍රී බෙනට් කුරේ මන්ත්‍රීතුමා අශෝක ලංකාතිලක මන්ත්‍රීතුමිය සුදසිංහ පදනමේ අය හා ප්‍රාදේශීය දේශපාලන නායකයන් සමග සාකච්ඡා කරලා අග්‍රාමාත්‍යතුමා හා වෙනත් වග කිව යුතු දේශපාලන නායකයන් දැනුවත් කරලා මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ වහම පාර්ලිමේන්තුව කැඳවලා විවාදයක් දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් අග්‍රාමාත්‍යතුමා එවැනි විවාදයක් දිය නොහැකි බව සඳහන් කළා. ඊට පසුව ජනාධිපතිතුමා විසින් මේ කසල ප්‍රශ්නය පිළිබඳ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඒ ගැසට් නිවේදනයට නීත්‍යානුකූල භාවය ලබා දීම සඳහා තමයි මේ පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා විසින් කැඳවනු ලැබුවේ. එනිසා කසල කළමනාකරණය පිළිබඳ විවාදයක් නෙමෙයි මේ කෙරෙන්නේ. ජනාධිපතිතුමා විසින් කසල බැහැර කිරීම සම්බන්ධයෙන් මතුවෙන ජනතා විරෝධතාවයක් මර්ධනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයක් පිළිබඳ නීත්‍යානුකූල බලය ලබා දීම සඳහා තමයි මේ විවාදය පැවැත්වෙන්නේ. අභව කර්තව්‍ය අවස්ථාව යෝජනාවක් මේ විපක්ෂ නායකතුමාගෙන ආපු. ඔව් ඒක ඒක ආවි ඊට පස්සේ මේකත් එක්ක ඊට පස්සේ දැන් එය කර්තව්‍ය අවස්ථාවේ යෝජනාවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි විවිධ අංශවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මේ ප්‍රශ්නය පාවිච්චි කරන්නේ නැතුව ඇත්තට සිදුවේ කුමක්ද කියලා බැලුවොත් අපිට මේ ජීවිත අනතුරු ප්‍රමාණය අඩු කරගන්න තිබුණා, අලාභය අඩු කරගන්න තිබුණා, ක්ෂණිකව මැදිහත් වීමක් වෙන්න රාජ්‍ය අංශයේ අදාළ නිලධාරීන් ක්‍රියා කරේ නැහැ. ඒට හේතුව නිලධාරීන්ට දොස් කියන්නටත් බෑ, ත්‍රිවිධ හමුදාව ඇතුළු අනික් අයට දොස් කියන්නටත් බෑ. අපි රජය පටන් ගත් අවස්ථාවේ පටන් අද වෙනකන් වෛර දේශපාලන චේතනාවෙන් සියලු පාර්ශ්වයන් අරන් ගිහිල්ලා මූල්‍ය අපරාධ කොට්ටාසේ විවිධ දේ පිළිබඳ ප්‍රශ්න කිරීම වලට ලක් කරනවා. හදිසියක් වුණත් ඇයි
කැටපිලර් එකක් දුන්නේ බුල්ඩෝසර් එකක් දුන්නේ එහෙම නැත්නම් වෙන දෙයක් දුන්නේ කෑම පාර්සලයක් දුන්නේ ට්‍රැක්ටරයක් දුන්නේ ටේලරයක් දුන්නේ කියන එක පිළිබඳ බත් පාර්සලයක් දුන්නත් ඒක පිළිබඳ අද රාජ්‍ය නිලධාරීන් දිසාපතිතුමා ඉන්නවා ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නවා ග්‍රාම නිලධාරීන් ඉන්නවා රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා ත්‍රිවිධ හමුදාව ඉන්නවා මේ හැම කෙනෙක්ම තැතිගත්ව ස්වභාවයෙන් තමයි ඉන්නේ ඒට හේතුව මූල්‍ය අපරාධ කොට්ටාසයට මේ වෙනකොට නොගිය කෙනෙක් නැහැ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල රාජ්‍ය දෙපාර්තමේන්තුවල සියලු නිලධාරීන් ගිහිල්ලා අපි සියලුම වරද නිලධාරීන් පිට පැටවීම සාධාරණ නැහැ නිලධාරීන්ගේ විශාල මේහා සමාන ජාවාරමක් තියෙනවා රංජන රාමනායක මැතිතුමා කීවා වගේ මාෆියාවක් තියෙනවා කුණු වලින් සල්ලි හම්බ කරපු අය ඉන්නවා කොමිස් ගහපු අය ඉන්නවා Tamanට කොමිස් ලැබෙන්නේ නැති නිසා මේ ව්‍යාපෘති ගෙනාපු නැති අය ඉන්නවා ඒව ඇත්ත ඒ සියල්ල තිබුණා මෙවැනි ජාතික ඛේදවාචකයක් අවස්ථාවකදී අද මේවනි දේ වෙන්න පුළුවන් සුනාමිය වගේ එකක් ආවොත් මේ රජයේ යටතේ ඉතාම අසරණ තත්ත්වයට ජනතාවපත් වෙනවා මොකද අපි දන්නවා පසුගිය කාල පරිච්ඡේදය තුල LTTE ත්‍රස්තවාදී නිම කළාට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් පුපුරන්නේ නැතුව තිබුණ රටක ප්‍රථම වතාවට මහා අවිගබඩාව පිපුරුනේ අපේ අවිසවෙල්ල මැතිවරණ කොට්ටාසේ ශාලාව ප්‍රදේශයේ එතනින් විශාල ජීවිත හා දේපොළ හානියක් සිදු වුණ අදත් ගිහිල්ලා බලන්න අවිස්සාවෙල්ලට යන පාරේ ඒ ජනතාවට වන්දි ගෙවලා නැහැ. ඒ කාලෙත් මේ වගේම පාර්ලිමේන්තුව ඇතුළේ ඉන් පිටත මේ නිලධාරීන් සියලු දෙනා ගිහිල්ලා සාකච්ඡා කළා. අපිත් ගියා. සමහර වෙලාවට අපි මේ තත්ත්වයේ යටතේ මීතර මුල්ලට ගියේ නැහැ. මොකද අපි බොහොම ප්‍රවේසම් වෙනවා දැන් ළඟදී ඉඳන් මේ පොලිස්පතිතුමත් එක්ක ඉන්න තැන්වලදී මහජන නියෝජිතයන් හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳ මොකද මම දැක්කා මේ අපේ ආරක්ෂක ඇමතිතුමා පොලිසිය වටකරන් පොලිස්පතිතුමත් එක්ක තමයි මීතර පුල්ලේ කුරු ප්‍රශ්නේ විසඳන්න ගියේ පොලිස්පතිතුමා ලෝ මේකර්ස්ලා සලකන්නේ ටීම් මේකර්ස්ලා විදිහට ඒ නිසා එවැනි පොලිස්පතිවරයෙක් යටතේ මේක කළමනාකරණය කරන්න ගියා නම් එතන මේ තව අර්බුදයකට තමයි අපි වැටලෙන්නේ ඒක නිසා රජයේ වගකීම ලෙස මේ කරලා තියෙන ප්‍රකාශ විහිළු සාගත ප්‍රකාශ මුදල් අමාත්‍යවරයා වහම ප්‍රකාශ කළා මේ නැති වෙච්ච මනුස්ස ජීවිතයකට රුපියල් ලක්ෂයක් ගෙවන්න ඕනේ කියලා මේ මෙහෙම ප්‍රකාශයක් කරනවාද මං කියන කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වෙලා ගරු සභාපතිතුමනි රාජකාරිය කළ නිලධාරියෙක් මේ හමුදාවේ මේජර් විමල් වික්‍රමගේ තමන් අත්තද අත්තරංගුවට ගත්ත ත්‍රස්තවාදියෙකුට පැනලා යන අවස්ථාවේදී වෙඩි තිබ්බා ඔහු රාජකාරිය කළේ ඒ රාජකාරිය කළාම ඔහු අධිකරණයට ඉදිරිපත් වෙලා මෙහෙම ත්‍රස්තවාදියෙක් මේ පැනලා යන අවස්ථාවේ වෙඩි තිබ්බා කියලා මේ නිදොස් වුණා සම්පූර්ණයෙන් හමුදා පරීක්ෂණවලදී නිදොස් වෙලා තිබිලා ඔහුට ශිෂ්‍යත්ව ලැබිලා වෙන රටවල ගිහිල්ලා හමුදා සේවයෙන් විස්රාම ගියා ඊට පස්සේ මේ අලුත් ඇති වෙලා තියෙන ජාත්‍යන්තර රණවිරු දඩයමේ එකඟතාවයේ අනුව මේ දිග්ගැසුන පැරණි නඩුවක් අරගෙන අනියම් මිනුයි මරුන් චෝදනාව යටතේ කොළඹදී නඩු විභාග කළා. බැංකින් මුන් ලංකාවට එන්න සූදානම් වෙන අවස්ථාවේ පෙර දිනේ නඩු තීන්දුවක් දුන්නා. සියලුම පුවත්පත්වල ප්‍රධාන වාර්තාව ලෙස පළවෙන්න පැන ගිය ත්‍රස්තවාදියාගේ වෙඩි තියලා අනියම් මිනී මරුමක් යටතේ ඒ මේජර් විමල් වික්‍රමගෙට ලක්ෂ 20ක් පුද්ගලික දේපොළ වලින් ගෙවන්න ඕනේ. ඒ දිනට කලින් ගෙව්වේ නැත්තම් ඔහු බන්ධනාගාරගත වෙනවා සිර දඬුවම් විඳින්න ඕනේ කියලා නඩු තීන්දුව දුන්න ලංකාවේ අධිකරණේ. ඒ අවස්ථාවේදී මම මහජන නියෝජිතයෙක් විදියට මේ අපි රට රකින්න යන්න කියලා මේ පස් පිටක් පිළිහි නොයන්නට රන් වැටක් ඇත සිව්කුණේ කියලා පිරිත් නූල් ගැට ගහලා අපි වෙනුවෙන් ගිහිල්ලා රට බේරගන්න කියපු අයට රාජකාරිය කළාම මෙහෙම දඬුවම් දෙනකොට ගිහිල්ලා බලනකොට ඒ නිලධාරියා පිළියන්දල ප්‍රදේශයේ ගෙයක් තනමින් ඉන්නෝ. දරුවෝ 3 දෙනෙක් පාසල් යනවා. එයාට ගෙවන්න විදියක් නැහැ. අපි සල්ලි එකතු කරලි වෙලා 20 ලක්ෂයට 26 ලක්ෂයක් ඔහුගේ ගිණුමට මේ රටේ ජනතාව විවිධ ප්‍රදේශවල බැර කළා. උසාවියේ මුදල් ගෙවන්න යනකොට උරුමකරුවන් ඇවිල්ලා හිටියා. එක උරුමකරුවන්ගෙන් ඇහුවා කවුද කියලා ඇහුවාම මේ ත්‍රස්තවාදියාගේ මියගිය බිරිඳ කිව්වා මට දැන් එච්චර ප්‍රශ්නයක් නැහැ මම වෙන විවාහයක් කරගෙන ඉන්නේ ඒ ඉන්නේ මෙයා කියලා. ඒකම නූසාවිය කිව්වා හා එහෙනම් දැන් ලක්ෂ 10ක් එයාට ලක්ෂ 10ක් තාත්තට කියලා ලක්ෂ 20ක් ගෙව්වා. එතකොට රාජකාරිය කරන්න ගිහිල්ලා නිලධාරියෙක්ට අතින් ත්‍රස්තවාදියෙක් මියගියාම ලක්ෂ 20යි.
කුණුකන්දට යට වෙලා රජයේ වැරද්දෙන් අපේ වැරද්දෙන් මේ ප්‍රශ්නය නොවිසඳීමේ වැරද්දෙන් මිනිස්සෙක් මිය ගියාම ලක්ෂයක් දෙන්න කියලා මුදල් ඇමති කියනකොට ඒ මුදල් ඇමතිනේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අපි කනගාටු වෙනවා මේ මිනිස් ජීවිතවලට ප්‍රමාණවත් වන්දියක් ගෙවන්න. අර ලසන්තලිය කියන ඇමතිතුමා නෑ ඔයාගේ කතාව විදිහට උත්තර දෙන්න. මම මගේ කතාවනේ මම මේ විනාඩි 12 කරන්නේ. ඒ නිසා මේ කොළඹ මේ ජනතාව තමන්ට ගෙවල් කුලියට ගන්න තියෙනවා. තමන්ගේ පුද්ගලික දරුවන්ගේ පාසල් පොතේ ඉඳන් සියලු උපකරණ නැති වෙලා තියෙනවා. මේ 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 සියල්ල සඳහා දෙනවා කියන ඒවා මේ දෙනවා කියන ඒවා කියලා තියෙනවා ශාලාවට. කැලණි ගම් මිටියාවතේ ගම් වතුරටත් දෙනවා කියන ඒවා කියලා තියෙනවා. අපි කියන්නේ තමුන්නාන්සේලා ඔක්කොමලා මන්ත්‍රීවරු ලෙස මැදිහත් වෙලා මේ සාධාරණ ලෙස කඩිනමින් ප්‍රථම කාර්යභාරය වෙන්නේ මේ ජාතික ප්‍රශ්නය සඳහා ජාතික සංවාදයක් තුළින් විසඳුමක් ලැබෙනවට අපි එකඟයි. මේ පළවෙනියෙන් දැනට මීතර මුල්ලේ දුකටපත් වෙලා තියෙන අසරණ භාවයට පත් වෙලා තියෙන හඬක් නගන්න බැරි ඒ හඬ නගනකොට විවිධ ආකාරයේ චෝදනාවන්ට ගොදුරු වෙන ජනතාවට ක්ෂණිකව අලුත් වැඩපිළිවෙලක් යටතේ සාහන සැපීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය දෙන්න කියලා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා. දෙවනුව ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඉතාම විශාල චෝදනාවක් කළා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මීපෙට අවිසවෙල්ල ප්‍රදේශයේ කුණු ගෙනිච්චරන් කියලා. එතුමා මේ ප්‍රදේශය ගැන අවබෝධයක් නැහැ. එතුමා බොහෝ කලක් මේ රාජ්‍ය සේවයේ හෝ පුද්ගලිකාංශයේ නිලධාරි මහත්මයෙක් දේශපාලනඥයෙක් නෙවෙයි එතුමා. ඒ ප්‍රදේශයේ කැලණි මිටියාවතේ හේවාගම් කෝර්ලේ 1505 පරංගියනකොට මේ සීතාවක රාජසිංහ රජතුමා යටතේ ඇතිවෙච්ච සටන්වලදී මේ මුල්ලේරියා වෙල ලේවිලක් වෙනකොට ඒ හේවාගම් කෝර්ලේ කුණු දාන්න ගිය ප්‍රදේශයේ මිනිස්සු තමයි කඩුකොඩ කොස්ගම මහවත්ගම පිටුම්පේ මීපේ ඒ පළාත්වල ජනයා තමයි අරගලය කළේ. ඒ අරගලය කරන වෙලාවේ ලෙව්කේ මැදිතු අද තනියම වෙලමැද්දේ කියන්නේ ප්‍රථමයෙන්ම කොළඹ මහනගර සභාව යෝජනාව පාස් කළේ නිරිපොළ ප්‍රදේශයේ ලෙව්කේ මැතිදු හිටපු වෙලමැද්දට තමයි කුණු ටික ගොඩ කරන්න කියලා ලෑස්ති වුණේ. එතනින් බොහොම පොඩි දුරක් යනකොට තියෙන්නේ කැලණි ගඟ. එතකොට මේ කුණු දැම්මහම ලෙව්කේ මැතිදු මේ වෙලමැද්දේ තනිවෙච්ච මහා වෙලට එතනින් ඉතාම කෙටි දුරක් තියෙන කැලණි ගඟට ඒ ජලය වැටුනහම ඒ කැලණි ගඟෙන් ඕජස් ගලන කුණු ජලය එනවා අඹතලයට. අඹතලෙන් තමයි ජලය පිරිපහදු කරලා කොළඹ ජනතාවට බොන්න දෙන්නේ. අධිකාරිය ඒක අනුමත කරලා තිබුණේ මම දේශපාලයක්නේ නෙමෙයි කියපු එකත් හොඳයි. දේශපාලයක්නේ නොවන නිසා මට කියන්නත් පුළුවන් ඒ නිලධාරින් එක අනුමත කරා නම් දේශපාලඥයන්ට ඇඟිලි ගහන්න තිබුණේ නැහැ. නිලධාරින් බොහෝ දේ අනුමත කරනවා. නිලධාරින් බ්ලූ මණ්ඩල් කුණු කන්දත් අනුමත කරලා තියෙනවා. මීපේ කුණු කන්දත් අනුමත කරලා තියෙනවා. නිලධාරින් නෙමෙයි ඇමතිවරුත් ව්‍යාපෘති අනුගමනය කරන ආකාරයේ පිළිබඳ තමුන්නාන්සේට අත්දැකීම් නැත්තම් නගර සභාවේ ඉන්න අයගෙන් අහලා බලන්න. මොකද දිගටම ලංකාවේ නගර සභාව තිබිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ තමයි හැමදාම නගර සභාව තිබිලා තියෙන්නේ. ඒදී සිද්ධ වෙන දේ පිටපත එතනින් අහන්න. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මුහුදු මට්ටමින් අඩි 500ක් උඩ ජලපෝෂිත ප්‍රදේශයක තමයි මේ රඳවනේ මීපේ ප්‍රදේශය හදන්න කියලා කිව්වේ. එතකොට තමයි ඒ ප්‍රදේශයේ ජනතාව ඉතිහාසයේ ඉඳන් අධිරාජ්‍ය විරෝධී අරගලය කළා. 1515 ඩී.එස්. සේනානායකලා එෆ්.ආර්. සේනානායකලා පියදාස සිරිසේනලා හිරබාරයට ගන්නකොට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ 100ක් මරණ දඬුවමට නියම වෙලා ඒ අයට යුතුකමක් වගකීමක් තියෙනවා. තමන්ගේ ප්‍රදේශය ආරක්ෂා කිරීමේ වගකීම. මොකද ලබුගම කලටුවාව ජලාස දෙකම තියෙන මේ ප්‍රදේශයේ වන සම්පත ආරක්ෂා වෙලා තියෙන මේ ප්‍රදේශයේ එහෙන් තමයි කොළඹට ජලය එන්නේ. ඒ ජලය එන ප්‍රදේශය සඳහා මේ ඕජස් ගලන කුණු කළමනාකරණය කරන්න එතන ඉඩ දෙන්නේ නැහැ කියන ටික මිසක් ප්‍රශ්නේ විසඳන්න ඉඩ දෙන්නේ නැහැ කියලා නෙමෙයි කිව්වේ. දැන් අවසන් කරන්න. මම විනාඩියෙන් අවසන් කරනවා. ඒ නිසා අපි මේ සඳහා පාර්ලිමේන්තුව වශයෙන් මම අපි යෝජනා කරන්න කැමති විවිධ විද්වත් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ආචාර්යවරු විද්වතුන් විවිධ ක්ෂේත්‍රවල පරිසර වේදීන් එක්ක එකතු වෙලා ජාතික වැඩසටහනක් කඩිනමින් කරන් ආදර්ශ ගන්න කොරියාව ඇතුළු රටවල් වලට ගිය නිලධාරීන් ගිය ඒවා තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා බොහෝ දේ කොළඹ නගරයේ යුද්ධයෙන් පස්සේ කළා. එතුමට චෝදනා කිරීමෙන් පළක් වෙන්නේ මේ පාර්ලිමේන්තුව පවා යටවෙමින් තිබුණ එක ගම් වතුර වැළැක්වීමේ ව්‍යාපෘති කළා. මේ ඊළඟට මල කොළඹ නගරය තුළ ඉවත් කිරීමේ පුපුරා යාමේ ප්‍රශ්නයක් තිබුණේ විසඳුව දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් විසඳලා තියෙද්දි කසල ප්‍රශ්නයටත් මහින්ද රාජපක්ෂ රජයේ විසඳුමක් තිබුණා. ඒ සඳහා මුදල් වෙන් කළා තිබුණා. නමුත් තමුන්නාසලා දන්නවා පසුගිය කාලය තුළ මහා ඇමතිතුමා විෂය භාර ඇමතිතුමා මේ කුණුවල අයිතිකාරයෝ ව්‍යාපෘති වල වාර්තා ඒව ඉදිරිපත් කිරීම පිළිබඳ ආරවුල් වලින් දිග්ගැසිලා ගිය එක අවසානයේ මිනිස් ජීවිත වලින් වන්දි ගෙවලා ජාතිය අවධානය යොමු කරවල තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙලා ක්ෂණිකව මේ පමණක් නෙමේ රට පුරාම මහනුවර අනිත් ප්‍රදේශවලත් තියෙන ඝන අප කසල අපද කළමනාකරණයේ පිරීම පිළිබඳ ජාතික වැඩසටහනක් ක්ෂණිකව ඇතිකරන්න මර්ධනය කිරීම සඳහා අවශ්‍ය අනපන සම්මත කරන්න එපා කියන එක අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මුණාසුර මන්ත්‍රීතුමනි, අපේ බුද්ධ වචනේ තියෙනවා අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං කියලා. ප්‍රමාදය දුකට හේතුවේ ඉක්මනින් වැඩ කිරීම සතුටට හේතුවේ මේකේ අර්ථය. මට ඇත්තටම කියන්න තියෙන මේ මීතට මුල්ල ඛේද වාචකයේදී අපි සියලු දෙනාම වගේ කිය යුතුයි. අඩු වැඩි වශයෙන් දේශපාලඥ විදියට, නිලධාරීන් විදියට, ජනතාව විදියට අපි සියලු දෙනාම වගේ කිය යුතුයි. දැන් මේක එක එක පැත්තට ඇඟිල්ල දික් කරනවට වඩා ප්‍රශ්නේ මොකද්ද බඳුරු ගුණ දැමතුමා? අවස්ථාවක් මේ පිළිබඳ මං සභාගත කරන ලේඛනයක් තියෙනවා කොළඹ මහනගර සභාවේ ඇතිවෙච්ච යෝජනාව පිළිබඳ. හොඳයි, ඒක සභාගත කරන්න. හොඳයි, මං හිතන්නේ අපි බලන්න ඕනේ මේ ජනතාව මෙතනට පත්තුණු මේ වේදනාවට පත්තුණු ජනතාව ඒ අත්මිදපු මොහොත ගැන මොහොතක් කටයුතු කරලා. විශේෂයෙන් අපි මේක ස්වභාවික විපතක් විදියට දකින්න බෑ. මේක අපේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදියට, අපේ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් විදියට, දේශපාලඥයන්ගේ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් විදියට, මේ තීන්දුව තීරණ ගැනීමේ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් විදියට, නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ වේදනාවට මේ ජනතාව පත් වුණේ. ඇත්තටම අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් මේ සිදුවීම සිදුවෙන අවස්ථාවේ යම් ගයක් ඇතුළක හිටියනම් යම් පවුලක් මේ අය කොටු වෙද්දි මේ කුණු කන්දට ඒ අය ඒ ගත කරපු පැය දෙක පැය තුන සමහර විට සමහරට ඊටත් වැඩි වෙලා ගත කරපු අය ඇති එක පවුලක් විදියට අම්මලා තාත්තලා දරුවෝ එකට මේ වගේ මොහොතකට පත් වුණාම ඒක මොනතරම් ඛේද වාචකයක්ද කියලා දැනෙන්න ඒක අත්විඳින්න ඕන. සමහර දරුවෝ කෑ ගහන්න ඇති, අඬන්න ඇති. සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවන් තුරුල් කරගෙන අඬන්න ඇති. තවත් සමහර පියවරු තමන්ගේ ශක්තිය යොදාගෙන මේ කුණු කන්ද හිල් කරගෙන යන්න පුළුවන් කියලා ඔට්ටු වෙන්න ඇති, වෙරවීරිය දරන්න ඇති. ඒ ක්‍රියාකාරකම් අපි කවුරුත් දැක්කේ නැහැ. ඒ ක්‍රියාකාරකම් අපි කවුරුත් අත්විඳේ නැහැ. ඒ ක්‍රියාකාරකම් විඳලා පෑ ගන්නාවක් දුක් විඳලා තමන් එකට ජීවත් වුණු ගේ ඇතුලේ තමන්ගේ පවුලයාත් එක්ක මිය යදෙනවා තරම් මං හිතන්නේ අවාසනාවන්ත සිදුවීමක් අපිට හිතා ගන්නවත් බෑ. අරණායක නායයද්දි මං හිතන්නේ තප්පරෙන් දෙකෙන් සියලු දෙනාම යට වෙලා යන්න ඇති. මිනිසුන්ට හිතා ගන්නවත් වෙලාවක් තියෙන රතු ඇති. හැබැයි මෙතන එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට මේ අය දුක් විඳලා මේ වේදනාව විඳලා තමන්ට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව අඳුරේ කරවලේ මීතේ වායු ආග්‍රහණය කරමින් බොහොම වද වේදනාව විඳපින් මියගිය පිරිසක් තමයි මේ කුණු කන්දර යටවුණු පිරිස. ඒ නිසා මෙතනදී අපි සියලු දෙනාම එක එක්කෙනාට ඇඟිලි දික් කරනවා වෙනුවට, සියලු දෙනාම තමන්ගේ වාසිය වෙනුවෙන්, දේශපාලන වාසිය වෙනුවෙන් කතා කරනවා වෙනුවට මේ සිදුවීම වත්
ප්‍රයෝජනයට ගත්තොත් අපේ රටේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කුණු ප්‍රශ්නය අපද්‍රව්‍ය ප්‍රශ්නය කසල ප්‍රශ්නය විසඳන්න ඒක තමයි අර දුක් විඳලා මිය ගිය අපේ රටේ ජනතාවට ඒ දූ දරුවන්ට ඒ දෙමෝපියන්ට කරන ලොකුම ගෞරවය. අපි මෙතනින්වත් පටන් ගන්න ඕන. අපි දැක්කා අර ජපාන විද්‍යුතුන් පිරිසක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැඳවලා ඒගොල්ලෝ ඉතාම ශනිකව මේ සම්බන්ධව කටයුතු කරා. එයා කියලා තිබුණා 1960 තමයි ඒගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තිබුණේ. 1960 මේ වගේ ඛේද වාචිකයක් ජපානෙත් වෙලා තිබුණා. එතනින් පස්සේ තමයි ඒගොල්ලොත් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේක කරන්න හිටියා අපිට කරන්න වෙලාවක් තිබුණේ නැහැ. කරන්න ඕන මෙන්න තියෙද්දි අපි පෙරදුනා වගේ සුරංගනා කතා කියන්නේ නැතුව. එහෙම නැත්නම් පරිසර වේදින්ට විද්‍යාඥයින්ට මේ ප්‍රශ්නේ විසඳන්න දෙන්නේ නැතුව ඒවට එහා ගිය විසඳුම් දේශපාලඥයෝ දෙන්න උත්සාහ කරන ඒවා කරන්නේ නැතුව දැන් අපේ බන්දුල ගුණරත්න මැතිතුමා අපේ රංජන් රාමනායක මැතිතුමාලා කිව්වා අපේ මෙරාන් වික්‍රමතුමා කිව්වා වගේ මේපේ ස්ථානයේ හොයාගත්තේ අපි නෙමෙයි දේශපාලඥයොත් නෙමෙයි ඒක මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු විද්වතුන් පිරිසක් හොයාගත්තා. ඉතින් එතන ඒක අභිමවා ගිහිල්ලා දේශපාලඥයෝ දෙනවා නම් ඒකට වෙනත් වෙනත් යෝජනා ඒවා විවේචනය කරනවා නම් මම ඔතුමාට කියනවා නෙමෙයි අපේ ගොඩක් වෙනවා ඒ වගේ සිද්ධීන්. ඒක නෙමෙයි විය යුත්තේ. මේක විද්වතුන්ට මේ සම්බන්ධව දැනුම තියෙන කණ්ඩායමකට විසඳන්න දීලා දේශපාලඥයෝ ඒ දෙන තීන්දුව ක්‍රියාත්මක කරන්න දේශපාලඥයෝ නිලධාරීන් සහ ජනතාව උදව් කරනවා නම් මං හිතන්නේ ඒක තමයි මෙතන වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රශ්නේ කවදාවත් අපිට විසඳන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම අවදානම පිළිබඳව අපේ රටේ ජනතාවගේ තියෙන දැනුම ඉතාම අල්පයි. විශේෂයෙන් අපි දන්නවා මම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කටයුතු කරපු කෙනෙක් විදියට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වැඩබිමක කොච්චර අවධානය යොමු කරනවද සේෆ්ටි සහ එන්වයරන්මන්ටල් පිළිබඳව ආරක්ෂාව සහ පරිසරය පිළිබඳව. හැබැයි එහෙම අවධානමක් පිළිබඳව අපේ පරිසරයේ අපේ ජනතාවගේ අවධානයක් නැහැ. දැන් මේ ජනතාවටත් සමහර තැන්වලින් අනතුරු අඟවලා තිබුණා. හැබැයි තමන්ගේ අවධානමට එහා ගිය නොදැනුවත්කමක් මෙතන තිබුණා කියලා අපිට තේරෙනවා. සමහරු මේ අවධානම දැකපු පුද්ගලයෝ තමන්ගේ පෞද්ගලික වාසි ප්‍රයෝජන සඳහා මේ අය පාවිච්චි කරුවා මෙතනම තියාගෙන සමහර කල්ලි කණ්ඩායම්. සමහරු තවත් මේක කරමින් ඉන්නවා. තවදුරටත් මේ අය මෙතනින් තියන් ඉන්නවා මෙයාට ස්ථිරසාර විසඳුමක් දෙන්න ඕනේ කිය කියා. හැබැයි රජයක් විදිහට මම සතුටු වෙනවා මේ රජය මේ සිදුවීමෙන් පසුව මම කියන්නේ මේ සිදුවීමෙන් පෙර කටයුතු කරපු ආකාරය ගැන සෑහීමට පත් වෙනවා කියලා. මේ සිදුවීමෙන් පසුව මේ පශ්චාත් ක්‍රියාමාර්ග පිළිබඳව මම 100%ක් මූලාශ්‍ර මන්ත්‍රීතුමනි සතුටු වෙනවා. අපි දින 8ක් ඇතුළත අපිට පුළුවන් වුණා මෙයාට නිවාසයක් ලබා දෙන්න. එතන කණ්ඩායමක් කියලා තිබුණා අපේ නිවාසයේ වටිනාකම වඩා අඩු නිවාස කියලා. හැබැයි රජයේ පැහැදිලිවම කිව්වා ඕගොල්ලන්ගේ නිවාසයේ වටිනාකම ලක්ෂ 100 නම් මේ ලැබෙන නිවාසයේ ලක්ෂ 50 නම් ඒ ඉතුරු මුදල ලැබෙනවා. ඉතින් මේවත් ජනතාව උසිගන්නලා වැරදි ප්‍රචාර අරපු අම්බිල් කණ්ඩි කණ්ඩායම් තමයි මේ ජනතාව ප්‍රතික්ෂේප මේ විදිහට ජනතාව උසිගන්නේ. ඒ වගේම ලක්ෂ 2000ක් දුන්නා මේ ගන්න අයට ගෘහ භාණ්ඩ වෙනුවෙන්. ඒ තමන්ගේ බඩු බාහිරාදී ප්‍රවාහනය කරන්න මුදලක් දුන්නා. දැනට කුලියට රුපියල් 50000ක මාස 3ක මුදලක් දෙන්න කටයුතු කරුවා. ඒ වගේම මේකට කෙටි කාලීන දීර්ඝ කාලීන මධ්‍ය කාලීන විසඳුම් ගේන්න ජපාන් විද්වතුන් පිරිසක් අගමැතිතුමා කැනොල්ලා ඉතාම කෙටි දින ගණනකින් ඒකේ වාර්තාව ලබා ගත්තා. ඒ නිසා මේ පශ්චාත් ක්‍රියාමාර්ගය ගැන මම නම් 100%ක් නෙමෙයි 100,000ක් සතුටු වෙනවා ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි. හැබැයි මෙතනින් එහාට මේ ප්‍රශ්නේ විසඳන්න දේශපාලඥයෝ විදියට අපිටත් බෑ. නිලධාරීන් විදියට එයාලටත් බෑ. ජනතාව විදියට මේ සියලු දෙනාම සියලු කණ්ඩායම් එකතු වුණොත් තමයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ ගෙදර එකතු වෙන කුණු ප්‍රමාණය අපේ දවසේ පුරුද්දක් විදියට අපිට පුළුවන් වුණොත් මේවා වෙන් කරගන්න. අන්න එතන අපි ලබන ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම අපිට නිලධාරීන්ට පුළුවන් නම් මේ වෙන් කරන කුණු ඒ විදිහටම ලබා ගන්න. එහෙම නැත්නම් මේ වෙන් කරන කුණු ඒ විදිහට වෙන් කරලා දෙන්නේ නැත්නම් අපිට දඩයක් ගහන්න පුළුවන් නම් රජයක් විදිහට. එහෙම නැත්නම් වෙන් කරලා කුණු දෙන්නේ නැත්නම් නගර සභාවෙන් ඒ කුණු බාර ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ වගේ යම් යම් අලුත් නීති ගේන්න වෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. නැතුව මේක අපි සුරංගනා කතා කියලා එහෙම නැත්නම් මේ බෝලේ හාට පාස් කරලා අර බෝලේ මෙහාට පාස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ වගේම හැමතැනම උද්ඝෝෂණය කර කර අපේ ගමට කුණු දාන්න එපා අපේ ගමට කුණු දාන්න එපා කියලා හැමතැනම කියන්නේ ගියොත් අපිට කුණු දාන්න තැනක් නෑ ලංකාවේ. මේකට නිසා කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි. මොකද කුණු දාන්න තැනක් තියෙන්න ඕන. ඒකට මධ්‍යම පරිසර අධිකාරිය වේවා යම් විශ්ව විද්වතුන් පිරිසකට
දෙන්න ඕන මේක තීරණය කරන්න. එහෙම නැත්නම් දේශපාලඥයවත් නිලධාරීවත් එහෙම නැත්නම් ජනතාවටවත් මේ තීන්දුව ගන්න බෑ. මේකට යම් මධ්‍යම පරිසරය අධිකාරිය හෝ යම් අධිකාරියකට නැත්නම් මම කොමිසමකට බලය දෙන්න ඕන. ඒ වගේම මධ්‍යකාල විසඳුම් හොයන්න ඕන. අපිට කුණු දාන්න තැන් හොයාගන්න බැරි නෑ මේ රටේ. මේක හොඳට ඉඩකඩම් තියෙන රටක්. අපිට විද්‍යානුකූලව කුණු දාන්න තැනක් හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. කොච්චර ප්‍රතිශක්තිකරණය කරත් ගරු මුරාසුරේ මන්ත්‍රීතුමනි යම් කිසි කුණු ප්‍රමාණයක් ඉදිරිනො. උදාහරණයක් විදිහට බලශක්තිය නිෂ්පාදනය කරත් අර්බන් වේස්ට් යොදාගෙන 20%ක්වත් මේ වගේ කුණු ඉතුරු වෙනවා. ඒ නිසා අපිට දීර්ඝ කාලීන විසඳුමක්වත් මේ සඳහා අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා රජයක් විදියට අපි දන්නවා ගරු අගමැතිතුමා මේ ප්‍රශ්නය निराකරණය කරන්න ඉතාම යහුසුලුව කටයුතු කරපු කෙනෙක්. අපි හැමදාම කණ්ඩායම් ප්‍රශ්නීමේදී වේවා කැබිනට් එකේදී වේතුමා වේවා ජනාධිපතිතුමත් එක්ක එකතුලා මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරා. ඒ වගේම මේ කුණු ප්‍රශ්නයෙන් වැඩියෙන් වැටකාපු කෙනෙක් තමයි මරික්කාර මන්ත්‍රීතුමා. එතුමා මන්ත්‍රීවරයෙක්. හැබැයි මන්ත්‍රීවරයෙක් ඇතුළේ එතුමා මේ සම්බන්ධව මේ සිදුවීමට පෙර විශාල කැපකිරීමකින් කටයුතු කරුවා කතා කරුවා. නමුත් එතුමාට කලින් කුණුකන්ද නායකයා. අගමැතිතුමාට කලින් කුණුකන්ද නායකයා. ඒ නිසා මම හිතනවා මේ අවස්ථාව තමයි මේ සියලු දිනාටම එකතු වෙලා විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තව විනාඩි දෙකක් තියෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ සියලු දිනාටම මේක ජාතික ප්‍රශ්නයක් විදිහට දාගන්න. දැන් අතර මේ කුණු ප්‍රශ්නය ගරු බඳුල ගුණන්ද මැතිතුමා දන්න මේ කුණු අයිති තියෙන පළාත් පාලන ආයතනවලට. එහෙම නැත්නම් පළාත් සභාවට මධ්‍යම රජරේට නෙමෙයි. එහෙම කියලා කවුරුවත් අයින් වෙන්නේ නැතුව අපි සියලු දෙනාම එකතුලා මේ සියලු ආයතන මේ කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ගෙනාවේ නැත්නම් මේට වඩා බරපතල ප්‍රශ්නයකට ඉදිරියේදී මුහුණ දෙන්න සිදු වෙනවා. දැන් අපි දැක්කා යම් යම් ආයතන තීන්දුව කරලා තිනවා අලුතෙන් ඉදිවෙන නිවාස සංකීර්ණවල කුණු ප්‍රශ්නයේ ආයතන විසඳාගත යුතු කියලා තීන්දුව කරලා තිනවා. ඒක හොඳයි. ඒ වගේ අලුත් නීති ගේන්න ඕන. මේකේ බර මිනිස්සුන්ට දැනෙන්න ඕන. තමන් ඉවතලන ද්‍රව්‍ය කළමනාකරණය කරලා ඒක ගේ ඇතුළෙන්ම යම් කිසි ප්‍රමාණයක් වෙන් කරලා එහෙම නැත්නම් ඒක ප්‍රතිචක්‍රීයකරණය කරලා යම් කොටසක් ගෙදරින් එළියට එනවා නම් මේ කොළඹ නගරයේ එකතු වෙන ටොන් 800 400කට 300කට අඩු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කුණු මේවා අපි දන්නවා මිල කරන්න පුළුවන් දෙයක්. දැන් උදාහරණයක් විදිහට මගේ බින්ගිරි ආසනේ විශාල කර්මාන්තශාලාවක් තියෙනවා බෙන්ජි කර්මාන්තශාලාව. මේකේ දවසකට එකතු වෙන ඉඳුල් ගණ්ඩ එක කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මේවා සත්ව කෑම වලට ප්‍රයෝජන ගන්නවා. දවසකට එකතු වෙන ඉඳුල් වල ඒ සත්ව කෑම වටිනාකම රුපියල් 30,000ක් විතර වෙනවා. දවසක එකතු වෙන කඩදාසි ටික අනිත් ටික ගන්න තව කණ්ඩායමක් ඉන්නවා. ඒක රුපියල් 20,000ක් 30,000ක් විතර වෙනවා. අනිත් අපද්‍රව්‍ය ගන්න තව කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ වගේ ක්‍රමවේද මේවා වෙන් කරලා තමන්ගේ කර්මාන්තශාලාවෙන් හොයවා ගෙදරින් හොයවා එළියට දෙන්න දිනවා නම් මේවා මිලක් තියනවා මේවට. ඊට අමතරව අපි දන්නවා විශේෂයෙන් අර අපේ ප්‍රදේශවල ඉන්නවා කුඩා ලොරි වලින් ගෙවල් ගන්න ගිහිල්ලා බඩු එකතු කරන අය. මෙයාටත් පහුගිය කාලේ නොඑක් ප්‍රශ්න තිබුණා. එක්කෝ ඇඳ උඩට ගැහුවාම පොලිසියෙන් අල්ලනවා. ඒ අය විශාල සේවයක් කරනවා ගරු මුල්හර මන්ත්‍රීතුමනි. ඔබතුමාත් දන්නවා ඇති මිනුවන් ප්‍රදේශෙත් එනවා ඇති. ඒගොල්ලෝ ගිහිල්ලා ප්ලාස්ටික් ටික වෙනම එකතු කරනවා. කැඩිච්ච පුටු ටික වෙනම එකතු කරනවා. යකඩ කෑල් ටික වෙනම එකතු කරනවා. බෝතල් ටික වෙනම එකතු කරනවා. මෙයාත් කරන්නේ ලොකු සේවයක්. මෙයාත් අපි මේ කටයුත්තට හවුල් කරගන්න පුළුවන්. අපේ ප්‍රදේශේ ඉන්නවා ගම් කිහිපයක් පොඩි අර බට්ට ලොරි අරගෙන උදේ පිටත් වුණාම හවසට ලොරිය පුරවගෙන එන්නේ මේවා එකතු කරගෙන. එයාලා ආදායම් මාර්ගයක් බඩපත් කරලා දෙනවා. මේ ව්‍යාපාරවල ඉන්න අයටත් අපිට අත දෙන්න පුළුවන්. එයාට පහුගිය කාලේ නොඑක් ප්‍රශ්න දිනවා අපි දන්නවා. ඒ නිසා මේ හැම කොටසක්ම එකතු කරගත යුතුයි මේ කුණු ප්‍රශ්නේ විසඳන්න කියන එක තමයි මගේ මතය. බන්දුල ගුණරත්න මන්ත්‍රීතුමා රු අදහසක් කියන්නේ ඔබතුමාට පුළුවන් රජයේ කණ්ඩායමට යෝජනාවක් කරන්න ලෝකයේ හැම රටකම පොලිතින් හා ප්ලාස්ටික් වලට 125ක් හෝ ඊට වඩා වැඩි පරිසර බද්දක් අය කරනවා. ඒ බද්ද අය කළොත් මේ පොලිතින් හා ප්ලාස්ටික් පරිභෝජනයේ විශාල ලෙස අඩු වෙනවා. ඒවැය මිල ඉහළ යාම නිසා එවැනි යෝජනාවක් කණ්ඩායමට කරන්න කියලා මම ඉල්ලා සිටින කැමැති. ගරු මම ස්තුති වෙනවා බන්දුල ගුණරත්න මැතිතුමාට. ඒක තමයි කියන්නේ ඔබතුමාලගේ හොඳ යෝජනාවක්, අපෙන් හොඳ යෝජනාවක්, ජනතාවගේ හොඳ යෝජනාවක්, නිලධාරීන්ගේ හොඳ යෝජනාවක් මේ සියලු දේවල් එකතු කරලා අපි එකගයි ඒ වැඩේට. මොකද මේ පොලිතින් ප්‍රමාණය, ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය අඩු කරගත යුතුයි. අපි දන්නවා යුරෝපා රටවල දැන් වීදුරු බෝතලේ තමයි ඕන දෙයක් තියෙන්නේ. අපි පානය කරන වතුර බෝතලේ වුණත් කඩේ තියෙන වීදුරු බෝතලේ. ඉතින් එතෙන්ට අපි හිමින් ගමන් කරන්න ඕන. හිමින් නෙමෙයි අපි ඉක්මනින් ගමන් කරන්න ඕන මං හිතන්නේ. ඒ නිසා ඔබතුමා ඒ කියපු යෝජනාවට අපි අත් දෙක මුස්සලා එකගයි. අන්න ඒ වගේ අපි සියලු දෙනාම එකතු වෙලා ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු, නිලධාරීන්, විද්වතුන්, ජනතාව මේ සියලුම එකතු වෙලා දෙනා එකතු වෙලා
අපිට පුළුවන් හරි වැඩ පිල්ලක් හදන්න අපිට අවසන් කරන්න දෙක තුනක් ඇතුළත ගරු මුලාසන මන්ත්‍රීවරුනි මේ ප්‍රශ්නෙන් 50%ක් අවසන් කරන්න පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලීන විසඳුමක් අපිට ගේන්න පුළුවන්. හැබැයි ජනතාව විදිහට ජනතාව මේ කුලප්පු කරන කණ්ඩායමක් දෙකක් ඉන්නවා. ඒ අයට අපි කියන්නේ මේ බොරුවට ජනතාව කුලප්පු කරන්න එපා. මේ ප්‍රශ්නේ විසඳන්න රජයට දෙන්න, විද්‍යුත්ුන්ට දෙන්න, නිලධාරීන්ට දෙන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලා සිටිමින් නැවත වතාවක් මේ සිදුවීමෙන් මරණයට පත් වුණු විපතට පත් වුණු ජනතාව විඳපු දුක ඒ මොහොතට මම කියනවා රටේ සියලු දෙනාටම ඇතුල් වෙන්න කියලා. තමන්ගේ පවුල පිටින් ගේ ඇතුළේ එද්දි කුණු කන්දකට යට වෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. එහෙම වෙද්දී ඒක ඇත්තම වේදනාව විඳින දුක මොහොතකට ඒ තුලට ඒක සිහිනයක් බවට පත් කරලා මෙනෙහි කරලා ඒ දුක විඳලා අදවත් මේ ජනතාව විඳපු දුක අපි සියලු දෙනාටම අත්වුණු දුකක් කියලා හිතලා මේ ප්‍රශ්නය විසඳන්න සියලු දෙනාම එකතු වෙන්න කියලා දා මාදරෙන් ඉල්ලා සිටිමේ. ඒ වගේම විපතරපත් සියලු ජනතාවට මගේ දුකත් ශෝකයත් ප්‍රකාශ කරමින් සියලු දෙනාටම නිවන් සුවත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.